மாத்ருகாவலியாகத்தா யாந்திர வித்யாவ ஏமத் நேத்தம் மெக்கானிக்ஸ் கியலா මං හිතනවා ඔයාලා බලන්න ඇති අපි YouTube එකේ පොඩි වීඩියෝ එකක් දාලා තිබ්බා යාන්ත්‍ර විද්‍යාව ආරම්භ කිරීම සම්බන්ධව. ඒ කියන්නේ සරලව කිව්වොත් යාන්ත්‍ර විද්‍යාව පාඩමේ වටිනාකම සම්බන්ධව. හරි. ආයි තින් වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම දවසෙන් දවස ඒ කියන්නේ පන්තියෙන් පන්තිය මම යාන්ත්‍ර විද්‍යාවේ වටිනාකම ගැන කියන්නේ නැතුව හරි මම ඉතින් එතනදී කියලා දුන්නා ඔයාලට යාන්ත්‍ර විද්‍යාව පාඩමේ වටිනාකම වැදගත් වැදගත් කරුණු මොනවද කියලා හරි ඉතින් මේ මම හිතනවා ඒකත් ඔයාලා බලන්න ඇති ඉතින් ඒකේ තියෙන්නේ මේ විෂය නිර්දේශයේ තියෙන මෙන්න මේවා මේවා දැනගත යුතු දේවල් නෙමෙයි අර යාන්ත්‍ර විද්‍යාව කොච්චරක් වටිනවද කියන එක තමයි පුතේ මේ වීඩියෝ එකේ තියෙන්නේ හරි ඉතින් දැන් එමනම් අද දවසෙත් අපි යාන්ත්‍ර විද්‍යාව පාඩම පටන් ගන්න යාන්ත්‍ර විද්‍යාවෙන් විවිධ විවිධ පුතේ ගණන් හදාගෙන හරි අපි ඉස්සරහට යමු ටිකෙන් ටික ටිකෙන් ටික මුලින්ම මම කියලා දෙන්නම් මේ යාන්ත්‍ර විද්‍යාවේ විභාගමේ වටිනාකම කොහොමද කියලා. ඒ කියන්නේ ලකුණු පැත්තෙන් ගත්තොත් විභාගයට කොච්චර වටිනවද කියලා. හරි. යාන්ත්‍ර විද්‍යාවෙන් සාමාන්‍යයෙන් MCQs එනවා 10ක් 13ක් අතර ප්‍රමාණයක්. හරි කීයක් කීයක් අතර ප්‍රමාණයක් 10ක් 13ක්. ඒතකොට MCQ 10ක් 13ක් අතර ප්‍රමාණයක් එනවා. ඒ කියන්නේ ගෙඩි පිටින් අමුවෙන් තනිකරම හරි ලකුණු එනවා 10ක් 13ක් අතර ප්‍රමාණයක්. හරි. දාගන්නකෝ මාත්‍රකාවට උඩින් පැන්සලක් වගේ අරගෙන ලියා ගන්න. හරි ලකුණු 10ක් 13ක් අතර ප්‍රමාණයක් MCQs වලින් හරිද එතකොට MCQ 10ක් 13ක් අතර ප්‍රමාණයක් ඊට පස්සේ essays හරි එන්නකෝ කවුරු හරි essays පුතේ එකක් අනිවාර්යයි इसे एकक अनिवार्यं इट पश्चे व्यूहगत रचना कैन स्ट्रक्चर्ड इसे अरे स्ट्रक्चर्ड इसे एंड चांस सामान्य पुदे सीयट हेटक हेत्तैवक प्रमाणया इकन अनिवार्यमेनवा कीलने मे कियन्ने सीयट हेटक हेत्तैवक एन्न चांस एकक तियेनवा इकन्ने वेडी चांस एकक तियेनवा यांत्र विद्याव स्ट्रक्चर्ड एसे एकक एन्न हबै समहर अवुरुदु वल यांत्र विद्याव स्ट्रक्चर्ड एसे एक वेनुवट एन्न पुलुवन मोनवाद मिनुम उपकरण स्ट्रक्चर्ड एसे एकक ඒ කියන්නේ අනිවාර්යෙන්ම යාන්ත්‍ර විද්‍යාව ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් නෙමෙයි යාන්ත්‍ර විද්‍යාවෙන් හරි සාමාන්‍යයෙන් අවුරුදු 5ක් ගත්තොත් අවුරුදු 3ක් අවුරුදු 4ක් එන්න පුළුවන් හරි එක අවුරුද්දක් ගන්න මිනුම් උපකරණ වලින් එන්න පුළුවන් අන්න ඒ වගේ එන්න චාන්ස් එකක් තියෙනවා හරි එතකොට ව්‍යුහගත රචනාවක් එන්න පුළුවන් 100ට හරි 100ට 70ක විතර චාන්ස් එතකොට හරි ඔය ටිකේ නිකන් ලකුණු ගාන ගණන් කරොත් अरे लकुणु गण गणन करो बलांड वाले तेरे नवा लकुणु विस्सक विसीपहाक अतर प्रमाण टोटल अरे लकुणु विस्सक विसीपहाक एना ओय लकुणु विस्स विसीपहा नेतु एका गनीम कलहक कलनोहक कलनोहक एना यांत्र विद्याव अनिवार्येन्म पुते अरे एका गनीम संधा अवश्य अनिवार्य पाडम දැන් දරුවනේ ඔබ මේක තේරුම් ගන්න. ඒ වගේම තමයි දැන් එහෙමනම් ඔබ සරලව තේරුම් ගන්න. හරි සරලව තේරුම් ගන්න මේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන් ඔයාලට වැඩේ සුපිරියට කොට දා ගන්න. හරි යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන් ඔය ලකුණු ටික එනවා වගේම පුතේ අනෙක් පාඩම් ගොඩක් තේරුම් ගන්නත් මේ යාන්ත්‍ර විද්‍යාව පාඩම ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා මේක හරි ආසාවෙන් નિયමිටම කරන්න. හරි નિયමිටම කරන්න ගොඩ දෙනෙක් අර මම දැක්ක අර වීඩියෝ එකටත් කමෙන්ට් කරලා තිබ්බා. අපි මේක පටන් ගන්නකන් හිටියේ හරිම ආසාවෙන් ඉන්නේ යන්නේ මෙමය 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 කියලා. හරි ඉතින් මන් දන්නේ නැහැ ඔයාලගේ මට්ටම කොහොමද කියලා. හරි ඒක පුතේ හරි යාන්ත්‍ර විද්‍යාවෙන් ටිකක් පුතේ අලුතෙන් දැනගන්න හැකියාව ඔයාලට හම්බ වෙයි. ලෝකේ ගොඩක් දේවල් දැක ගන්න දැනගන්න හැකියාව හම්බ වෙයි. නිකන්
प्रायोगिक गणन टीका हर प्रायोगिक गणन टीका खादन्नत है क्या वो हम भी हरे ओके बुते इन यांत्र विद्या में पलविनी मातृका बुते यांत्र विद्या में विविध विविध मातृका थी ना बुते हरे पलविनी मातृका बोली अगर न रेखीय चलित रेखीय चलित लीनियर मोशन अरे मैं यहाँ नको हाँ इधर आप इटे लोके चलित काढ़न्न बोलोंग एक एक कोटास चलेट पालेमिनी एक तमाई माँगो ये क्यों बर रेखीय चलिते लीनियर मोशन मनोहर रेखा वक्तिके चलित बने वा इड़ पासे अरे लीनियर मोशन आयतीय नवापुते एंगुलर मोशन कियला अरे एंगुलर मोशन एक यानी मनोहरी एंगल से मतलब मनोहरी कोण यानी वा एक यानी किसी हम अक्षय अक्वटे चलित बने वा मनोवटे चलित बने ना अक्षय अक्वटे चलित बने वटा अपि किया ना वा मनो चलित कियला कोणिक चलित कियला हेलो मनो चलित कोणिक चलित कोणिक चलित हम अक्षय अक्वटे चलित बने चलित आना मनो चलित कियला कोणिक चलित දැන් ඒකට ෆෑන් එකක් තියෙනවා කියලා හිතන්නකෝ ෆෑන් එක තමන්ගේ අක්ෂය වටේ චලිත වෙනවා එතකොට ෆෑන් එක තමන්ගේ අක්ෂය වටා චලිත වෙනවා නම් අපි කියනවා ඔය ෆෑන් එකේ චලිතය භ්‍රමණ චලිතයක් කියලා හරි කෝණික චලිතයේත් එක ප්‍රභේදයක් තමයි මොන චලිතයේද භ්‍රමණ චලිතය රොටේෂනල් මෝෂන් හරි ඒ වුණාට ෆෑන් එකේ තියෙනවා තින්ත බිඳුවක් පෑන් එකේ අර පෙත්තක කෙලවර තියෙනවා තින්ත බිඳුවක්. ඒ තින්ත බිඳුව යන්නේ තමන්ගේ අක්ෂයක් වටේ නෙමෙයි පෑන් එකේ අක්ෂය වටේ. එහෙනම් අපි ඒකට කියනවා එයා නිරත වෙන්නේ මොන චලිතයක කියලා වෘත්ත චලිතයක කියලා. වෘත්ත චලිතයක සර්කියුලර් මෝෂන්. හරි. පොළව වටේ හඳ යනවා මොන චලිතය? පොළව වටේ හඳ යනවා මොන චලිතය? පොළව වටේ හඳ යනවා මොන චලිතය වෘත චලිතය පොළව තමන්ගේ අක්ෂය වටා යනවා මොන චලිතය පොළව තම් sorry පොළව තමන්ගේ අක්ෂය වටේ යනවා ඒක මොකක්ද භ්‍රමණ චලිතයක් මේ මම මෙහෙම යනවා ඒක මොන චලිතයක්ද මේක මොන චලිතයක්ද කෝණික චලිතයක් තමයි කෝණික චලිතයේ මොන චලිතයද භ්‍රමණ චලිතය හරි ඊට පස්සේ මෙන්න මෙහෙම චෝක් කෑල්ල යන එක ඒක අපි හඳුන්වනවා මොන චලිතයක් කියලා වෘත චලිතයක් එහෙනම් භ්‍රමණ චලිතයේ ප්‍රභේද දෙකයි මොනවද භ්‍රමණ චලිතයේ ප්‍රභේද දෙක භ්‍රමණ චලිතයේ ප්‍රභේද දෙක මොනවාද कोणिक चलिते प्रभेद ब्रह्मण चलित आये वृत चलित आये ब्रह्मण चलित आये वृत चलित आये तेरुणा ने पुते कथा अरे एहनां एक चलित अक्तमाई मन चलित रेकीय चलित अनित्य कतमाई मन चलित कोणिक चलित कोटास देखा मुखद ब्रह्मण चलित आये वृत चलित आये इट पास अने तव चलित अक्तियनवा हितांडोगो अवलंब बाट्टेक मेहमेनो अवलंबट्टगे चलिते एकट अभी कियनवा मुकद्द सिंपल हार्मोनिक मोशन यापि हंदुन्नोनवा मोन चलिते केलद सरल अनुवर्तीय चलिते मोन चलितेद सरल अनुवर्तीय चलिते ना मोशन नेके कोटास मोनद मोशन नेके कोटास लीनियर मोशन एंगुलर मोशन सिंपल हार्मोनिक मोशन अनितेग लूज मोशन हरिद अरे एम एकक ने हरि एना मेन्न मे टिक गेन तमाय कथा करन्ने එනනම් අපි මේකේ මුලින්ම කතා කරනවා මොන මෝෂන් එක ගැනද පුතේ ලීනියර් මෝෂන් එක ගැන තේරුණා නේද රේඛීය චලිතය හරි එහෙනම් රේඛීය මේ දැන් මේ මෙහෙම ආයේ ලියලියා ඉන්න ඕනේ නැ නේද ලෝකේ චලිත මෙහෙම කොටස් මෙච්චර කඩනවා මේකෙන් මේ මෙහෙමයි කියලා හරි මේක අපි මෙකැනික්ස් වලදී ඉගෙන ගන්නවා මේකත් අපි මෙකැනික්ස් වලදී ඉගෙන ගන්නවා මේක අපි ඉගෙන ගන්නවා ඔසිලේෂන් ඇන්ඩ් වේව්ස් වලදී ඒ කියන්නේ දෝලන හා තරංග පාඩමේදී අපි ඉගෙන ගන්නවා හරි එහෙමනම් දැන් ලියා ගන්න මාතෘකාව අපි රේඛීය චලිතයේ කතා බහ කරන්නේ හරි දැන් එහෙමනම් හරි දැන් එහෙමනම් අපි ලියා ගමු මාතෘකාව දුර හා විස්ථාපනය ඊළඟට ලියා ගන්න මාතෘකාව දුර හා විස්ථාපනය දුර හා විස්ථාපනය
හරි එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා දුර කියන එකට අපි කියනවා මොකද්ද distance අනිත් එක විස්ථාපනය මොකද්ද displacement distance and displacement හරි distance and displacement දුර හා විස්ථාපනය හරි දැන් උදාහරණයක් විදියට මෙන්න මෙහෙම පුතේ මේ තියෙන්නේ අපි හිතමුකෝ රඹුක්කන හරි මගේ ගෙවල් තියෙන ප්‍රදේශය රඹුක්කන හරි මේ තියෙන්නේ හරි මෙන්න කැන්ඩි හරි මෙන්න රඹුක්කන මෙන්න කැන්ඩි මම ඔන්න රඹුක්කන ඉඳන් හරි ඔන්න නුවර එනවා හරි රඹුක්කන ඉඳන් නුවර එද්දි මට එන්න පුළුවන් පාරවල් දැන් රඹුක්කන ඉඳන් නුවර එනවා නම් මට එන්න පුළුවන් පුතේ හරි රඹුක්කනින් මෙහෙම ඇවිල්ලා ඉතින් හිතන්නකෝ ඔය මාමණැල්ල පැත්තෙන් ඔන්න නුවර එන්න පුළුවන් හරිද ඒ වගේම මට පුළුවන් රඹුක්කනින් කුරුණෑගල පැත්තට ගිහිල්ලා කුරුණෑගලින් නුවර එන්නත් පුළුවන් හරි ඒත් එක්ක මට ඕනනම් පුළුවන් පුතේ රඹුක්කනින් කොළඹ ගිහිල්ලා කොළඹින් ආය නුවර එන්නත් පුළුවන් හරිද ඒ වගේම අපිට ඕනනම් කියන්න පුළුවන් රඹුක්කනින් පුතේ මෙහෙම යාපනේ පැත්තට ගිහිල්ලා යාපනෙන් ආය මෙහෙම එන්නත් පුළුවන් හරි හරි ඊට පස්සේ රඹුක්කනින් යාපනේ යනවා යාපනෙන් ආය ආයෙනවා හරි එහෙම එන්නත් පුළුවන් හරි හරි යාපනේ ඉඳනක එන්න පුළුවන් පාරවල් කීපයක් තියෙනවනේ ඒනම් මේ විතර නෙවෙයිනේ හරි ඕකේ දැන් එහෙමනම් මෙහෙමයි මට ඕනනම් කෙලින්ම පුළුවන් මෙහෙමයි පුතේ අපේ ගෙදර උඩ හෙලිපෑඩ් එක තියෙනවා ඒකේ චොපර් එක තියෙනවා හරි හරි ඒකෙන් උඩට නැග්ගා හරි ඒකෙන් උඩට නැගලා හරි කෙලින්ම ඇවිල්ලා පුතේ IMS එකේ වහලේ උඩ බාන්නත් පුළුවන් හරිද මේ වහලේ උඩ බාපම කෙලින්ම පන්තියට වෙන්න පුළුවන් හරි හරි ඉතින් මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන් अरे मे बलन्न मे रंबुक्कने इंदन नुवरट एन्न पुलुवां पारवल देन ओयालट तेरुना मे गोडक तियेनवने अरे एक देक तुन हतर पह अरे मेन्न मे विधियट पुते मेन्न मेवा अरे गमन करन लद गमन पतये दिग अरे गमन करन लद कागे दिगद गमन पतये दिग अपि हंदुन्नवा मुका केला दूर कियला अरे मुकद्द दूर यानु गमन करन लद गमन पतये दिग गमन करन लद गमन पतये दिग अपि हंदुन्नवा मुनवा केला दूर मे बलन्न कोहेना मे नगर देक अतर एक दूरयिद दूरवल गणनावक तियेनवद दूरवल गणनावक तियेनवा मे गमन करन लद गमन पतये दिग तमयि पुते अपि हंदुन्नवन्ने दूर अरे गमन करन लद गमन पतये दिग मे गमन करबु गमन पतये दिग अपि हंदुन्नुना दूर एनम मट कियन्नको दूरवल दूरवल एकैद गणनावक तियेन्न पुलुवन्द गणनावक तियेन्न पुलुवन् दूरवल गणनावक तियेन्न पुलुवन् दूरट निश्चित मे बलन्न दूरट निश्चित दिशावक पवतिनवद नैद्द आरंभक लक्ष्य मे तीयन्ने मन लक्ष्य अवसान लक्ष्य अभी विस्थापने अर्थ दाक्वान्ने पुते कोमद आरंभक लक्ष्यात् අවසාන ලක්ෂයත් අතර පවතින මොන දුරද කෙටිම දුර විස්ථාපණය කොහොමද අර්ථ දක්වනවා කිව්වෙම නම් ආරම්භක ලක්ෂය සහ අවසාන ලක්ෂය අතර පවතින කෙටිම දුර කෙටිම කෙටිම චූටිම පොඩිම දුර අපි හඳුන්වනවා මොකද්ද විස්ථාපණය පුතේ කෙටිම කිව්වහම හොඳම කිව්වහම එක නැයි කෙටිම කිව්වහම
එකණයි. එන කෙටිම දුර කියලා ගත්තාම අපිට කෙටිම දුරවල් තියෙන්නේ කීයද? එකයි. එහෙනම් සරලව කිව්වොත් කවුරු එකයිද පවතින්නේ? විස්ථාපනවල් එකයි තියෙන්නේ. කවුරු එකවල් තියෙන්නේ? විස්ථාපනවල් එකයි තියෙන්නේ. කියන්නේ කෙටිම දුරවල් එකයි තියෙන්නේ. එහෙනම් පුතේ හිතන්න යම් ලක්ෂ දෙකයි දෙකක් අතර දුරවල් එකයිද ගණනාවක් තියෙන්න පුළුවන්? දුරවල් එකයිද ගණනාවක් තියෙන්න පුළුවන්ද? දුරවල් ගණනාවක් තියෙන්න පුළුවන්. නමුත් කවුරු එකයි තියෙන්නේ? විස්ථාපනයන් එකයි. මොකද විස්ථාපනයේ අර්ථ දැක්වීම මොකද? එන ආරම්භක ලක්ෂ්‍යය සහ අවසාන ලක්ෂ්‍යය අතර කෙටිම දුර. එහෙනම් කෙටිම දුරවල් විස්ථාපනවල තියෙන්නේ එකයි, විස්ථාපනවල එකයි තියෙන්නේ. හරි, ඒකට දැන් බලන්න නිශ්චිත දිශාවක් නැද්ද? තියෙනවද? තියෙනවා. මෙයාට නිශ්චිත දිශාවක් තියෙනවා. තේරුණා නේද කතාව? හරි, ඕකේ. එහෙනම් ඔන්න අපි අර්ථ දැක්කෝ. අර්ථ දැක්වීම දෙකක්. මොකද්ද? දුර සහ විස්ථාපනය. හැමෝම මොකද්ද දුර යනු? දුර යනු ගමන් කරන ලද ගමන් පතයේ දිග අපි හඳුන්වනවා මොකද්ද? දුර. මොකද්ද විස්ථාපනය කියන්නේ? එහෙනම් ආරම්භක ලක්ෂ්‍යයත් අවසාන ලක්ෂ්‍යයත් අතර පවතින කෙටිම දුර අපි හඳුන්වනවා මොකද්ද? විස්ථාපනය කියලා. තේරුණා නේද පුතේ කතාව? හරි, දාගමුකෝ. හරි, මේ රූපය අඳින්න. ගමන් කරන ලද ගමන් පතයේ දිග ගමන් කරන ලද ගමන් පතයේ දිග දුර ලෙස හඳුන්වයි. ගමන් කරන ලද ගමන් පතයේ දිග දුර ලෙස හඳුන්වයි. හරි, ඊට පස්සේ කිසියම් ලක්ෂ දෙකක් අතර කිසියම් ලක්ෂ දෙකක් අතර දුරවල් එකක් පමණකි. නෑ, දුරවල් එකක් පමණක් නොව එකක් පමණක් නොව ගණනාවක් පැවතිය හැක. එකක් පමණක් නොව ගණනාවක් පැවතිය හැක. හරි, දුරට නිශ්චිත දිශාවක් ඇත. ඒයි, දුරට නිශ්චිත දිශාවක් නැත. ඡේද වගේ ලියන්න එපා. හරි, නිශ්චිත දිශාව එහෙමයි කියලා වාක්‍යයක් ලියලා රූලක් අතහැරලා ලියන්නත් එපා පුතේ. හරිද? එතකොට එහෙම වුණොත් මේ හරි, හරි, තාත්තාට පොත් සංස්ථාවේ තමයි වැඩ කරන්න වෙන්නේ. හරි, එහෙමනම් නිශ්චිත දිශාවක් නැත. හරි, නිශ්චිත දිශාවක් නැත. අදිශයකි ස්කේල එකක්, අදිශයකි. එනම් දුර කියන්නේ අදිශයක්. හරි, ඊට පස්සේ ඊළඟට ලියාගන්න මාතෘකාව. මාතෘකාව ඕනේ, අපි මාතෘකාව උඩින් ලියලා තියෙනවනේ. විස්ථාපනය ගැන අපි කතා කරමු. හරි, ලියන්න. ආරම්භක ලක්ෂ්‍යයත්
අවසාන ලක්ෂයත් අතර කෙටිම දුර විස්ථාපණය ලෙස හඳුන්වයි. ප්‍රොජෙක්ටර් කෙටිම දුර විස්ථාපණය ලෙස හඳුන්වයි. හරි, කෙටිම දුර වරහන් ඇතුලේ ලියාගන්න සරල රේඛීය දුර කියලා. කෙටිම දුර පුතේවල හෝම්වර්ක්ස් බලන්න නැද්ද? කෙටිම දුර, හරි, එහෙම නැත්නම් සරල රේඛීය දුර විස්ථාපණය කියලා හඳුන්වනවා. හරි, ඊට පස්සේ යම් ලක්ෂ්‍ය දෙකක් අතර එක් විස්ථාපනයක් පමණකි. එක් විස්ථාපනයක් පමණකි. හරි, එක විස්ථාපනයක් පමණකි. එහෙනම් මට කියන්න, විස්ථාපනය කියන්නේ දෛශිකයද අදිශයක්ද? දෛශිකයද අදිශයක්ද? දෛශිකයකි. මේ බලන්න, එකේ සිට පහ දක්වා දිවෙන, එකේ සිට පහ දක්වා දිවෙන විස්ථාපණය, සෝරි, දුරවල් එකයිද ගණනාවක්ද? එකේ ඉඳන් පහ දක්වා දුරවල් එකයිද ගණනාවක්ද? දුරවල් ගණනාවක් තියෙන්න පුළුවන්. නමුත් විස්ථාපණයවල් කියද එකයි. තුන්වන දුර යනු මොකද්ද? තුන්වන දුර යනු තියෙන්න පුළුවන් මොන දුරද? කෙටිම දුර. ඒ කියන්නේ මොකද්ද? විස්ථාපණයවල්. හරි, ලියන්න. එකේ සිට පහ දක්වා දුරවල් වේ එකේ සිට පහ දක්වා දුරවල් වේ. හරි, තුන්වෙනි දුර තුන්වන දුර විස්ථාපණයකි. තුන්වන දුර විස්ථාපණයකි. හරි, එහෙනම් ඔන්න අපි දුර සහ විස්ථාපණය ගැන කතා කරා. හරි, දුර සහ විස්ථාපණය ගැන කතා කරා. එහෙනම් ඊළඟ රාශි දෙක තමයි කවුරුයි කවුරුයිද? වේගය සහ ප්‍රවේගය. හරි, ලියාගන්න ඊළඟක. වේගය සහ ප්‍රවේගය, ස්පීඩ් ඇන්ඩ් වෙලොසිටි. වේගය සහ ප්‍රවේගය. හරි, වේගය සහ ප්‍රවේගය. වේගය හා ප්‍රවේගය. අයෝ, ඕලෙවල් කාලිපුතේ ඔයාලා දන්නවා. හරි, වේගය මොකද්ද? වේගය කියනකට අපිට කියා ගන්න පුළුවන් අර්ථ දැක්වීම. වේගය සමානයි කවුරු බෙදීම කවුරුද? දුර බෙදීම කාලය. එන මොකද වේගය යනු? ඒකක කාලයකදී ගමන් කරන දුර. ඒකක කාලයකදී ගමන් කරන දුර. තවත් විදිහට කිව්වොත් දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය. මොනවද වේගයේ අර්ථ දැක්වීම? ඒකක කාලයකදී ගමන් කරන දුර, එහෙමත් නැත්නම් දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය අපි හඳුන්වනවා මොකක් කියලා? වේගය. අර්ථ දැක්වීම දෙකයි. මොකද ඒකක කාලයකට ගමන් කරන දුර, අනිත් එක ඒ කියන්නේ ඒකක කාලයක් ඔල්ලෝසුවේ තප්පරය 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 ඔන්න ඔය තප්පරයට ගමන් කරන දුර. එම නැත්තම් මොකක්? දුර ගෙවායාමේ සීග්‍රත.
ලෝකෙ ඕනෙම රාශියක් කාලයෙන් බෙදෙනවා කියන්නේ මොකක්ද? බර කාලයෙන් බෙදුවොත් මොකක්ද? බර වැඩිවීමේ එහෙම නැත්නම් බර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඔයාලා ඒ ලෙවල් කරද්දි ඇඟ පුරා මොලේ හැදෙනවා පුතේ. හරි ඇඟ පුරා මොලේ හැදිලා බර වැඩි වෙනවා. හරි එතකොට බරේ වෙනස ඒ ලෙවල් කරපු කාලයෙන් බෙදෙනවා. එහෙනම් මොකද්ද අපි ඒකට හොයාගන්න පුළා? බර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ගම්ම්‍යතාවය කාලයෙන් බෙදුවොත් මොකද්ද මට ලැබෙන්නේ? ගම්ම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කියලා කියලා හරි වේ ප්‍රවේගය කාලයෙන් බෙදුවොත් මොකද්ද අපිට ලැබෙන්නේ? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් ලෝකේ ඕනෑම රාශියක් කාලයෙන් බෙදුවොත් අපිට ලැබෙනවා අදාළ රාශිය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි අදාළ රාශිය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. තේරුණා නේද පුතේ කතාව? හරි ඕකේ දාගන්නකෝ. හරි මෙහෙම ලියමු. වේගය කියන එකනේ අපි ඉස්සරම ලියමු. හරි දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය. දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය. ස්ලෑෂ් එකක් ගෙවා යාමේ ශීඝ්‍රතාවය. ස්ලෑෂ් එකක් ඒකක කාලයකදී ගමන් කරන දුර. වේගය ලෙස හඳුන්වයි. මේ මට කියන්නේ දුර දෛශිකයක්ද අදිශයක්ද? දුර 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 දෛශිකයක්ද අදිශයක්ද? අදිශයක්. දුර අදිශයක් නම් අපිට කියන්න පුළුවන් කවුරුත් අදිශයක්ද? වේගයත් අදිශයක්. දුර අදිශයක් එතකොට වේගයත් අදිශයක්. හරි ලියා ගන්නකෝ. මේ දුර මෙන්ම වේගයද අදිශයකි. දුර මෙන්ම වේගයද අදිශයකි. හරි ඩිස්ටන්ස් එකයි ස්පීඩ් එකයි දෙකම ස්කේලර්ස්. හරිද? අදිශය. හරි දාගන්න. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. හරි ඊට පස්සේ ඊළඟ එක ප්‍රවේගය. ප්‍රවේගය 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 සමානයි කවුද? හේමාල්. හරිද? එහෙමද? හරි. ප්‍රවේගය ප්‍රවේගය සමානයි අම්මේ කියනමයි හේමාල් කිව්වා. හරි ප්‍රවේගය. හරි ප්‍රවේගය කියන එක අපි කියනවා මේ මෙහෙම විස්ථාපන වෙනස. මේ විස්ථාපන වෙනස බෙදනවා කාගෙන්ද? ගත වෙච්ච කාලය. මොකද්ද ප්‍රවේගය කිව්වේ? මන විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාලය. හරි එහෙනම් මට මේක සමීකරණයක් විදිහට ලියා ගන්න පුළුවන්. v සමානයි කවුරු බෙදීම කවුරුද? ඩෙල්ටා s බෙදීම ඩෙල්ටා t. පුතේ මේක අපි සාමාන්‍යයෙන් ඔය සමීකරණේ බෙදීමක් විදිහට පාඩම් කරගන්නවට වඩා ಗುಣ කිරීමක් විදිහට පාඩම් කරගන්න එක ලේසි. එතකොට අපි ලියනවා මේ මේක s මේ මේක මේ පැත්තට ගියොත් මොකද්ද මට ලියා ගන්න පුළුවන් ප්‍රකාශනය? s සමානයි vt. මොකද්ද ප්‍රකාශනය? s සමානයි vt. එහෙනම් මට ලිය හැකි කවුරු සමානයි කවුරු කියලා? ඩෙල්ටා s සමානයි v වාරයක් ඩෙල්ටා t. කවුද? ඩෙල්ටා s සමානයි v වාරයක් ඩෙල්ටා t. ඩෙල්ටා s සමානයි v වාරයක් ඩෙල්ටා t. ඩෙල්ටා s සමානයි v වාරයක් ඩෙල්ටා t. හරි හරි. එහෙනම් මට කියන්න ප්‍රවේගයේ අර්ධ දක්වන්න පුළුවන් ආකාරය.
ප්‍රවේගය අර්ධක්වන්න පුළුවන් ආකාර විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කවුද ප්‍රවේගය විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තවත් විදිහට කියනවා නම් මොකක්ද ඒකක කාලයකදී සිදු කරන විස්ථාපන වෙනස ඇහුනේ නැහැ කවුද ඒකක කාලයකදී සිදු කරන විස්ථාපන වෙනස එහෙම නැත්නම් විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හරි මෙන්න මේක අපිට ලියා ගන්න පුළුවන් ප්‍රකාශ විස්ථාපනය විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ස්ලෑෂ් එකක් ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනස ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනස ප්‍රවේගයයි හරි විස්ථාපන වෙනස දෛශිකයක් බැවින් ප්‍රවේගයද දෛශිකයකි හරි ලියා ගන්න ප්‍රවේගය සමානයි සිංහලෙන් ලියා ගන්න විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාලය එතකොට අපිට ලිය හැකි v සමානයි ඩෙල්ටා s බෙදීම डेल्टा टी अरे इट पास अंतिम एस समान वी टी कोटुकर गन्न अडि रूल तीयला कैंपस दुराई गुड़क अरे अरे मे मेके मे मेहमे कथा मेक दुराटाई विस्थापनेटाई दिखड़म पाविच कर මෙතෙන්ද ප්‍රවේගය ආදේශ කරොත් මෙතනින් ලැබෙන්නේ මොකද්ද කියන්නකෝ විස්ථාපනය මෙතෙන්ද වේගය ආදේශ කරොත් මෙතනින් ලැබෙනවා මොකද්ද දුර දැන් මොකද අරකෙත් පුතේ තේරෙනවනේ වේගය කාලයෙන් ගුණ කරපුවම දුර ලැබෙනවා ප්‍රවේගය කාලයෙන් ගුණ කරපුවම විස්ථාපනය ලැබෙනවා හරි නැමත මේකේ මොකද්ද කිව්වේ මෙතෙන්ද ප්‍රවේගය ආදේශ කරොත් මෙතනින් ලැබෙනවා මොකද්ද විස්ථාපනය वेग आदेश करो मुकद दूर नमत प्रवेग आदेश करो लो मुकद विस्थापने वेग आदेश करो लो दूर अरे लिया मेदी समीकरण ट
वेगय आदेश कलहोत दुर लबे प्रवेगय आदेश कलहोत विस्थापने लबे विस्थापने लबे हरे ओके हाँ इट पासे हाँ मैं आगे ऐसा ये क्या मुकाल तक गाला आ प्रवेगे वेगे वेगे प्रवेगे किन देगे ऐसा ये क्या मुकाल एमएस रिनेक इट अमतरो लिया गण पुला मना पैट किलोमीटर दागन ने एक का अरे एमएस रिनेक इवागेम पैट किलोमीटर हरे इट पश्चिम मतृकावलियां पड़ी मतृकावा पैट किलोमीटर आ गया तपरेट मीटर आ गया बड़ पत्री में सर डेल्टा दाने आई वेनस कियने का हंगवंड तमाई कुड़ा वेनस डेल्टा एस अरे विस्थापन वेनस अरे लियांगे उदाहरण अरे लिया पैट किलोमीटर हेत्ता दिक पैट किलोमीटर हेत्ता दिक तप्परेड मीटर करन्न क्या क्या था अरे मैं मेहमाने कुते का अभी पालेवेनी का दिगटा हादमो मैं के भौतिक विद्यात्मक तेरुम तमाय पैयक तुल मैं किलोमीटर किया क्या ना हत्ता देखाई ऐहुने ना कुछ रख तुल पैयक काल यक तुल यानवा किलोमीटर हत्ता देखा पैयक काल यक तुल यानवा किलोमीटर हत्ता देखा ने मम्मे के किलोमीटर ने वे ने मीटर ने कर गन्नो ने नं किलो हला गन्नो शेप पे के हला हरी अन्ना बुते आदेश करन्नो ने को किलो वेनुड की आदेश करना दहाय तुन किलो वेनुड आदेश करा दहाय तुन किलो वेनुड दहाय तुन आदेश करा एनम ममलिया गन्नो हेत्ते दिकवार या किलो वेनुड मम आदेश करा दहाय तुन अरे किलो वेनुड दहाय तुन एनम के वेनुड दहाय तुन आदेश करा एनम मट गया नबला हेत्ते दिकवार या किया इमीर दहाय तुनाय मीट हेत्ते दिकवार या दहाय तुनाय मीट हेत्ते दिकवार या दहाय तुनाय मीट अरे हेत्ते दिकवार या दहाय तुनाय मीट मेथी एन्ने पैय पैयक कियला कियान्ने तप्पर वलिन कोच्चराय कियला अपिट गन्न पुलुवन तुंदास हयसीयै हरि देन एनम मट मे मेकेन लिया गन्न पुलुवन पुते एम एस श्रीनेक कियन मट देन एकके आवा एम एस श्रीनेक कियन एक आवा मे हरिम लस्सनाय मे मेया वेनुवट मेया समान करा हेमोम पैयक समान करा तप्पर कियकटद कियन्नको 3600කට किलोमीटर किलो एकक समान करा पुते 10 3කට मट ओन्नन देन मेकट मेक सुलु करन्न पुलुवन मे 36 कैली देकक ने 72 मम पोड्डक एक इनिशियली सुलु करन्न नैतुव मोकद एक अपिट दुन्ना गेने मे देन्न पोड्डक सुलु करनवा मे देन्न कपन्न पुलुवन 200 मेया 200 कैपुवोत 1000ට 200 කෑලි කීයද පුතේ 5යි ටක් ගල කියන්නේ 3600 200 කෑලි
3800 මේ මට ඇත්තටම දුන්නේ මෙන්න මේ අගේනේ එහෙනම් ඔයාට තේරෙනවා කෙටි ක්‍රමයක් පේනවා පැයට කිලෝමීටර් අගයක් දීලා තප්පරයට මීටර් අගයක් බවට පත් කරන්න නම් කීයෙන් ගුණ කරන්න ඕනද 18න් 5න් පැයට කිලෝමීටර් අගයක් දීලා තප්පරයට මීටර් අගයක් කරන්න නම් කීයෙන්ද ගුණ කරන්න ඕනේ 18න් 5න් කීයද හතරයි හතරවර පහ 20යි එහෙනම් ඔළුවේ දාගන්න ඕනේ කෙටි ක්‍රමයක් තියෙනවා මොනාගයක් බඩපත් කිරීමේදී මොකෙන් ගුණ කළ යුතුද පැයට කිලෝමීටර් අගයක් තප්පරයට මීටර් අගයක් බඩපත් කිරීමේදී කීයෙන් ගුණ කළ යුතුද 18න් 5න් ගුණ කළ යුතුය 18න් 5න් ගුණ කළ යුතුය හරි ලියාගන්න मेट अणु पैट किलोमीटर अगया सेपरेट मीटर बाउट पत् किलोमीटर දහාටෙන් පහෙන් ගුණ කළ යුතුය දහාටෙන් පහෙන් ගුණ කළ යුතුය මේ හලෝ මේක ගැන පොඩි අයිඩියා එකක් අපි දාගමු ඔළුවට මේ මේකෙන් කියන්නේ පැයකට කිලෝමීටර් කීයක් යනවද 72ක් वाला बाइक के मेरे को पदनोने पैट किलोमीटर हेत्तवाक पैट किलोमीटर हेत्तवाक अपे बैसीकले पैक मम पैदोत् पैट आना किलोमीटर की अद हेत्तवाक पैट किलोमीटर हेत्तवाक समान मुखा तपरेट मीटर किया विस्सा हलो अब पैट किलोमीटर हेत्तवा महालघु स्पीड दैन नैन विशेष वाहन कारण कार दुराने लोक वाहन आनावा अरे तो पैट किलोमीटर हेत्तवा उदाहरण हाईवे कटे दागत पैट किलोमीटर हेत्तवा दैन दुराने लेम वहां पैट किलोमीटर हेत्तवा दैन है भाई मेकिंग पैट किलोमीटर हेत्तवाना यानवा हर तपरेट मीटर की विस्सा पुते अरार अरक उर्लोस कट तक तपर कट टल टल पैन टल पैन मेम पैन मेन मे तपरेट मेम पैन තප්පරයට මෙහෙම පයින් තප්පරයට මේකෙන් කියන්නේ මෙහෙම පයින් තප්පර මීටර් හරි මේකෙන් කියන්නේ හරි ඉතින් මේක කියන්නේ වෙයි මෙහෙම පයින් තප්පරයට මීටර් කියක් යනවද 20ක් මේ හෝල් එකේ පළලවත් නැතුව ඇති හරි හෝල් එකේ පළලවත් නැතුව ඇති මීටර 20ක් ඉතින් උච්චර දුරක් තප්පරයට යනව දැනුන්නේ නැති වුණාට දැන් බයිසිකලයක එහෙම මේ වගේ ස්පීඩ් එකෙන් යනවා කියන්නේ අනිවාර්යෙන් පුතේ හෙල්මට් එකෙන් එලියටත් එනවා මොනවද අන් දෙක दैदांगो वाट मेम करोकिया तपरिया कतल दूगने स्टेज के मेकेदा आंग अर के लिए अरक हेपेन गेलो इतकोटे इंपैक्ट मुखदे मेम के तपरेगट मीटर विस्सा कुड़ा दूरा विशाल दूरा विशाल दूरा ओय वेगी हेपनो अरे इतना बैसीकल गील बैसीकल हेपिन मोकर कणुक अरे
එතකොට බයිසිකලේ කණුව හැප්පුණ නිසා බයිසිකලේ නවතිනවා ඔබ තාම මොනකත් හැප්පුණේ නැහැ ඔබ දිගටම යනවා පුතේ හරි යනකම බෙල්ල හැප්පුණා කියලා ඔළුව හැප්පුණා කියලා හිතන්න මොකෙ එක හරි එතකොට ඔළුව ඒකේ නැවතිලා තියෙනවා කඳ තාම යනවා පුතේ නැරේ දැකලා තියෙනවද බයිසිකල් වල මම හැප්පුණාම මේ පාරේ කෑලි කෑලි එහෙම තියෙනවා ඒක නිසා මේක සුළුෙන් තකන්න එපා මේ 5 කිලෝමීටර 72ක් යන කුඩා වේගයද විශාල වේගයද මේක අපිට මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ හැබැයි මෙතනින් ඒත් තේරෙන්නේ නැහැ සමහරුන්ට අරේ වෙන එකක් ඕනේ නැහැ උඹලා ගෙදර ගිහිල්ලා තප්පරේට මීටර 5ක වේගෙන් ඵලයල්ලකෝ තප්පරේට මීටර කොච්චරද තප්පරේට මීටර 5ක් වේගෙන් ගිහිල්ලා බිත්තිය ඉස්සරහා මීටර 5කින් විතර තියෙන බිත්තිය දිහා බලාගෙන අරේ වේකි පුළුවන් තරම් උඩරිම වේගෙන් දැන් හුසෙන් බෝල්ට් උත් දුවන්නේ නැහැ මෙච්චර හුසෙන් බෝල්ට් දුවන්නේ මිනිහට දැන් ෆිසික්ස් වලින් හිතන්න මීටර 100ක් දුවන්න යනවා සාමාන්‍යයෙන් තප්පර 9යි දශම ගන්න අපි ආසන්නව ගමුකෝ 10ක් යනවා කියලා එහෙනම් පොරගේ ස්පීඩ් එකත් කීයයි එම්එස් ශ්‍රේණියකද 10යි එම්එස් ශ්‍රේණියක ඉතින් උඹලා දුවනවා කියන්නේ අනිවාර්යෙන් ඊට වඩා අඩු ස්පීඩ් යන්නේ මේ හුසෙන් බෝල්ට් දුවන්නේ මෙච්චර ස්පීඩ් එකෙන් නම් ඔයා එහෙමනම් දුවන්නේ ඊට වඩා අනිවාර්යෙන් අඩු ස්පීඩ් එකකින් හිතන්නකෝ ඔයාගේ කාමරේ එහෙම නැත්නම් ඔයාගේ ගෙදර සාලේ ඔයා පුළුවන් තරම් උපරිම වේගෙන් පුතේ බිත්තිය දිහාවට දුවලා සනික වැස් දෙක වහගන්නවා ඇද්ද කරගෙන උනත් කමන්නේ හරි එතකොට බිත්තිය හැප්පුණාම දැනෙන බලයක් තියෙනවනේ ඒ බලයටත් වඩා කුඩා බලයක්ද මෙතන තියෙන විශාල බලයක්ද විශාල බලයක් එනම් මේ බම් ෆිසික්ස් ඉගෙන ගන්න ඉගෙන ගණත් ඊට පස්සේ උදේ මෝටර් බයිසිකලේ වේගෙන් යනවා කියන්නේ දැන් මේ මේ ලොකු වාහනයක නම් සමහරලාවට හරි සේෆ්ටි ඔප්ෂන්ස් තියෙනවා එයා බෑග්ස් තියෙනවා සීට් බෙල්ට්ස් තියෙනවා එක එක දේවල් තියෙනවනේ පුතේ හරි මෝටර් බයිසිකලේ කිදින් සීට් බෙල්ට් හරි හරි මොකේ දාන්නද එයා බෑග්ස් හරි හරි ඉතින් එතනදී ඔය සරලව තේරුම් ගන්න මේකෙන් එන ඩැමේජ් එක ගොඩක් වැඩි හරි ඩැමේජ් එක ගොඩක් වැඩි ඒක නිසා හොඳට පරිස්සමෙන් තේරුම් අරගන්න පුතේ මේ මේ වාහනයක යද්දි වේගය වේගය පිනවයි මරුවා කැඳවයි කියලා කියනවනේ නේ හරි අන්න ඒක ඒක මේක අපිට තේරෙන්නේ නැති වුණාට මෙන්න මෙතනින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙතන ලොකු අදහසක් තියෙනවා හරි ලෑන් මේන් කියවෙන්නේ මේන් කියවෙන්නේ පැයකට කිලෝමීටර් 72ක් යන වස්තුවක් තප්පරේට මීටර් 40ක් යන බවයි 40ක් නෙවෙයි අනේ 20ක් තප්පරේට මීටර් 20ක් යන බවයි. නා ඒක දරුවේ කහලා තියෙනවා සර් ඉදි කට්ටක් ආලෝකයේ වේගයෙන් පෘථුවියේ වැදුනොත් ඉදි කට්ටක් ආලෝකයේ වේගයෙන් පෘථුවියේ වැදුනොත් පෘථුවිය හරහා යනවද? ඕ ඉදි කට්ටක් ආලෝකයේ වේගයෙන් කියන්නේ තප්පරේට යනවා 3 වැඩි කිරීම 10 8ක් 3 වැඩි කිරීම 10 8ක් කියන්නේ 10 5ක් කියන්නේ ලක්ෂයක් 10 6ක් කියන්නේ මිලියනයක් 10 7ක් කියන්නේ කෝටියක් 10 8ක් කියන්නේ කෝටි 10ක් තප්පරේට මීටර් කෝටි 30ක් තප්පරේට මීටර් කෝටි 30ක් ඒක කිනක් කුඩා වේගයක් නෙවෙයි එන පට්ට විශාල වේගයක් එතකොට අපි ගම්මෙතාවය කියලා එකක් අදා කරනවා ඉස්සරහට පුතේ ගම්මෙතාවයයි ආවේගයයි කියලා එතකොට ඇති වෙනවා එන පට්ට විශාල බලයක් හරි සමහර වෙලාවට මගේ මෙතන වැදුන පුතේ ආය මේ හරි හොයාගන්නම නැති වෙන තරමට හරි ඒ තරමට එන විශාල බලයක් ඇති වෙනවා. හරි විශාල බලයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලා හිතන්න චූටි ගල් කැටයන් නිකන් අත උඩ තිබ්බට රිදෙන්නේ නැහනේ. හැබැයි ගල් කැටේ වේගෙන් ගැහුවොත් රිදෙනවනේ. ඒ වේගය එහෙම නැත්නම් ගම්මෙතාවය නිසා තමයි මේ බලය ඇති වෙන්නේ. හරි. දැන් තප්පරේට මීට හරි 20ක් යන බවයි. හරි. ඕකේ. හා ඊට පස්සේ ඊළඟට හොයන්න බලන්න තප්පරේට sorry පැයට කිලෝමීටර 108 108 තප්පරේට මීට කරන් ආ සර් යාන්ත්‍ර විද්‍යාවේ ටියුට් එක මේ මාසේ දෙන්නේ. ඔව් මං හිතන්නේ ඊයේ ඉඳන් තමයි කුරිය කරන්න පටන් ගත්තේ. ඔය යාන්ත්‍ර විද්‍යාවේ ටියුට් එක නෙමෙයි. හරිද? මේක
මේ යාන්ත්‍ර විද්‍යාවේ චලිතයේ පළවෙනි ටියුට් එක. යාන්ත්‍ර විද්‍යාවට ඔක්කොම සාමාන්‍යයෙන් ටියුට් එනවා 10ක්වත් අඩුම තරමේ. හරි මේ චලිතයට ටියුට් දෙකක් එනවා. මේ චලිතයේ ටියුට් දෙකෙන් පළවෙනි ටියුට් එක මේ මේකේ තියෙනවා ගණන් 227ක්. මේකේ තියෙනවා ගණන් 227ක්. හරි මේකේ තියෙනවා ගණන් 227ක්. ඉතින් මේ වගේ ගණන් තව තියෙන තව ටියුට් එකක් චලිතයට හම් වෙනවා. ප්‍රස්ථාර සාපේක්ෂ චලිතයේ තියෙන එක. හරි. හා පැයට කිලෝමීටර් 108 හැමෝම පැයට කිලෝමීටර් 108 තප්පරයට මීටර් කරන්න කීයෙන්ද ගුණ කරන්නේ? 18න් 5. ගුණ කරපුවාම කීයද වෙයි? ආව් මේක සුළු කරපුවාම වෙනවා තප්පරයට මීටර් 30යි. තප්පරයට මීටර් 30යි. හරි. ඊට පස්සේ එහෙමනම් මෙහෙම තප්පරයට මීටර් 25 පැයට කිලෝමීටර් කරන්න. මේ අහන්නකො පුතේ මේක 5න් 18න් ගුණ කරන්න පුරුදු වෙන්න එපා. අද දවසේ ඉඳලා ඔයාලට මතක තියෙයි පැයට කිලෝමීටර් තප්පරයට මීටර් කරන්න 18න් 5න්. එහෙනම් තප්පරයට මීටර් පැයට කිලෝමීටර් කරන්න 5න් 18න් කියලා අද දවසේ මතක හිටියි. ඕක ටික දවසක් යද්දි පුතේ 18න් 5 5න් 18 පැටලෙනවා. අන්තිමට විභාගයට යන දවසේ පුතේ බයිසිකලේ වලකවත් වැටුණොත් 5න් 18 18න් 5 පැයට කිලෝමීටර් තප්පරයට මීටර් උඩයට මාරු වෙනවා. හරි. ඒක නිසා එකක් විතරක් පුරුදු වෙන්න. अरे එකක් විතරක් පුරුදු වෙන්න අපි කියනවා මේ මෙහෙම දැන් ඒක පැයට කිලෝමීටර් අගේන දන්නේ නැත්තේ දන්නේ නැති අගේට x කියලා දා ගන්නවා x කියන අගේ 18න් 5න් ගුණ කරපුවාම මට ලැබෙනවා තප්පරයට මීටර් 25 මෙන්න මෙහෙම x කියන අගේ 18න් 5න් ගුණ කරපුවාම මට ලැබෙනවා තප්පරයට මීටර් 25 x කියන අගේ 18න් 5න් ගුණ කරපුවාම තප්පරයට මීටර් 25 තප්පරයට මීටර් 25 x කියන අගේ 18න් 5න් ගුණ කරපුවම තප්පරයට මීටර් 25. හරි. දැන් එහෙමනම් මෙන්න මේක සොලු කරපුවාම මට ලැබෙනවා කීයද පුතේ මේක සොලු කරපුවාම ලැබෙන උත්තරේ? එහෙනම් 90යි. මෙතන ඒකක එන විදිය ගන්න නම් පුතේ මෙතෙන් අර ආදේශ කරන්න ඕනේ. හරි. පැයකට තියෙන තප්පර ගාන කිලෝමීටරේට මීටර් ගාන අන්න එහෙම ආදේශ කළා තමයි මේකේ හරියට ඒකක ලැබෙන්නේ. හරි. එහෙනම් මේක විතරක් මතක තියාගන්න. පැයට කිලෝමීටර තප්පරේට මීටර් කරන්න. හරි. පැයට කිලෝමීටර තප්පරේට මීටර් කරන්න 18න් 5න් ගුණ කරා. හරි. එතකොට ලැබෙනවා පැයට කිලෝමීටර 90යි. හරි. ඕකේ. එහෙනම් ඊළඟට ලියාගන්න මාතෘකාව ඒකාකාර වේගය සහ ප්‍රවේගය ඒකාකාර වේගය සහ ප්‍රවේගය ඒකාකාර කියන්නේ මොකක්ද ආ යුනිෆෝම් හරි එහෙම නැත්නම් කන්ස්ටන්ට් කියන එක උනත් හරි යුනිෆෝම් වෙලොසිටි ඇන් යුනිෆෝම් ස්පීඩ් හරි එහෙනම් මාතෘකාව හැමෝම මොන වේගය සහ මොන ප්‍රවේගයද ඒකාකාර වේගය සහ ඒකාකාර ප්‍රවේගය යුනිෆෝම් මේ යුනිෆෝම් කියව වචනකම මතක් වෙනවා හරි ඉස්කෝලේ ඔයාලට මොකද තියෙන්නේ යුනිෆෝම් එක ක්ලාස් එකට එද්දි නම් පුතේ හරි සමහර අය සාමාන්‍ය විදියට කලිසම් ඇඳන් එනවා समहार इरीच कलिसंगना हरे समहार कलिसंगरगण इरलांगना हरे अन्े वे अरे सामान्यंगना एक विधि दंगेनवाने अरे इस्कोल तत्पुते बलंड हेमावण समहार गौ मैं दंगन समहार गौ बागेट दंगन समहार अरे अरे अन्े वे एक प्रश्न ननीसा अन्न वेलट दिन यूनिफॉर्म मेका යුනිෆෝම් එක කියන එකෙන් අදහස් වෙන්නේ හැම දිනාට මේක එක හා සමානයි කියන එක. එහෙමනම් මේකේ යුනිෆෝම් වෙලොසිටි එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගය කියන කෙනුත් අපි අදහස් වෙන්නේ මෙන්න මෙහෙමයි. v සමානයි මෙයා බෙදීම මෙයා. කො
විසමානයි කවුරු බෙදීම කවුරු කියලාද කියන්නේ ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා T මේකනේ ප්‍රවේගය දැන් මේ ප්‍රවේගය අපි කතා කරන්න යන්නේ මොන ප්‍රවේගය කියලා ඒකාකාර ප්‍රවේගය ඇහුනේ නැහැ මොන ප්‍රවේගයද ඒකාකාර ප්‍රවේගය කොහොමද බලන්න එහෙනම් මට කියන්නේ ඒකාකාර ප්‍රවේගයේ අර්ථයක් කිව්වේ මොකද ඒකාකාර ප්‍රවේගයේ අර්ථයක් කිව්වේ මොකද ඒ ප්‍රවේගයේ අර්ථ දක්වන්නකො මොකද ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනස මොකද්ද ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනස හරි ඩෙල්ටා කියන එකෙන් අදහස් වෙන්නේ විස්ථාපනයේ මොකද්ද වෙනස හරි වෙනස ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනස දැන් අපේ මොකද්ද අර්ථ දැක්වීම ඒකාකාර ඒකාකාරයි කියන්නේ මොකද එකමයි अन्य मोन प्रवेग एकाकार प्रवेग हरे मुखद एकाकार प्रवेग एकदुवन विस्तापन विनस इकम अगया गन्ने नम हरे में सिंपल अरा अर्थ देखीम इकम अगया क्यूचरा मुख ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනස මොනාගේද ගන්නෙ එකමාගයක් ගන්නවා නම් එයා අපි හඳුන්වනවා මොන ප්‍රවේගයක් කියලා ඒකාකාර ප්‍රවේගයක් ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනස එකමාගයක් ගන්නවා නම් එයාව අපි හඳුන්වනවා මොන ප්‍රවේගයක් කියලා ඒකාකාර ප්‍රවේගයක් ඒකාකාර ප්‍රවේගයක් දැන් ඔයා දන්නව පුතේ मैं विस्थापन अतिशयाद दाइशिकयाद दाइशिकया विस्थापने अतुले अंतर्गत विन्नो ने मुकद विशाल कुत्तीयन वाइशिकया दिशाव कुत्तीयन निकाट हुदट ओलुवट अन्न ये विनम मत पोडक सनहांकर अरे अतर विस्थापने की ऊहा मैं विस्थापने एक मई की ऊहा मैं विशालत्वत्क दिशावत्क එකතපි සඳහම්ම කරමු. එතකොට සඳහන් කරපුවම මොකද අපිට කියන්න වෙන්නේ? කියන්න බලන්න. ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනසේ විශාලත්වය මෙන්ම දිශාවද එකම අගයක් ගන්නේ නම් එය ඒකාකාර ප්‍රවේගයකි. කියන බෑන ඒකාකාර ප්‍රවේගයේ අර්ථයක් කිව්වේ මොකද ඒකක කාලයකදී අල අල කල්පනාවන්නේ වැඩි ආ හරි කියන බෑ ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනසේ විශාලත්වය මෙන්ම දිශාවද එකම අගයක් ගන්නේ නම් එය ඒකාකාර ප්‍රවේගයකි. හරි. මොකද ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ නා ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනසේ විශාලත්වය මෙන්ම දිශාවද එකම අගයක් ගන්නේ නම් එය ඒකාකාර ප්‍රවේගයකි. ඒක විශාලත්වයේ වගේම දිශාවත් එකම අගයක් ගන්නව නම් එයාව අපි හඳුන්වනවා මොකද ඒකාකාර ප්‍රවේගය. දැන් උදාහරණයක් විදිහට ඉදන්නකෝ මම මෙහෙම මෙහෙම යනවා. හරි මෙහෙම. මේ බලන්න. ඒකක කාලයකදී මම යන विस्थापने में हेम तपरे मगे विस्थापने असमान सामान सामान ये असम मेहमे हरे अन्न मेहमे अद्दी मुका मगे दिशा एक वेनास वेनास එනම් විස්ථාපණය එකම වෙන්න පුළුවන් නමුත් කවුරු වෙනස්ද දිශාව වෙනස් එහෙනම් ඒ වගේ වෙලාවට මේක ඒකාකාර ප්‍රවේගයක් නෙවෙයි ඒකාකාර ප්‍රවේගයක් නෙවෙයි තේරුණා නේද පුතේ කතාව හරි එහෙනම් මොකක්ද එහෙනම් අපිට කියන බාන් ප්‍රවේගය අර්ථ දක්වීම එහෙමනම් ඒකාකාර ප්‍රවේගය අර්ථ දක්වීම මොකද ඒකක කාලයකදී සිදුවන විස්ථාපනයේ විශාලත්වය වගේම දිශාවත් එකමාගයක් ගන්නව නම් එයාව අපි හඳුන්වනවා මොන ප්‍රවේගයක් කියලා ඒකාකාර ප්‍රවේගයක්. එතකොට ඒකාකාර වේගයක් කියන්නේ මොකක්ද? ඒකක කාලයකදී ගමන් කරන දුර එකමාගයක් ගන්නව නම් ඒකෙදි ඒකාකාර
වේගය. දැන් මම මෙහෙම යනවා මේ බලන්න. හරි. මම ඒක කාලයකදී ගමන් කරපු දුර අසමානයිද සමානයිද? දුර සමානයි. හැබැයි මගේ දිශාව වෙනස්. එහෙනම් මම කියනවා ඒකට ඒකාකාර වේගයක් වුණාට ඒක ප්‍රවේගයක් නෙමෙයි. මොකද මගේ දිශාව මොකක් වෙනවද? වෙනස් වෙනවා. මම මෙහෙම යනවා zigzag zigzag අක් වක් ඔබ මොබ ඔබ ඔබ නෙවෙයි ඔබ මොබ. හරි. ආ මෙන්න මෙයා 10යි MS ශ්‍රේණියක, මෙයාත් 10යි MS ශ්‍රේණියක. එහෙනම් මෙයාත් 10යි MS ශ්‍රේණියක. එහෙනම් මට මේකට කියන්න පුළුවන් මේක මොන වගේ එකක් කියලා? ඒකාකාර ඒකාකාර වේගයක් වුණාට මේක ඒකාකාර ප්‍රවේගයක් නෙමෙයි. මම මේ මෙහෙම ගිහිල්ලා මේ මෙහෙම එනවා. මේකටත් මම කියනවා මොකක් කියලාද පුතේ? ඒකාකාර වේගයක්. හරි. මේක ඒකාකාර වේගයක්. හැබැයි මෙයාගේ දිශාව මාරු වුණා. දිශාව වෙනස් වුණා. ඒක නිසා මේක ඒකාකාර ප්‍රවේගයක් නෙමෙයි. නැවත මේක මොකද්ද කිව්වේ? ඒකාකාර වේගයක්, ඒකාකාර ප්‍රවේගයක් නෙමෙයි. මෙන්න මෙහෙම වටේ යනවා කවුද පුතේ? නම් කරන්න වස්තුවක්. හරි. ඕකේ. හරි. එහෙමනම් හරි. මේ මෙයා යනවා 10යි MS ශ්‍රේණියක වේගෙන් වටේ යනවා. එහෙනම් මෙයාගේ කවුරු එකමයිද? ආ ආ නම් කරන්න නම් කරන්න. අදෝස. හරි. හරි. ඊට පස්සේ මෙයා කියන්නේ හැම තප්පරේටම මීටර් කීය ගාන යනවද? 10 ගාන යනවා. හැම තප්පරේටම මීටර් 10 ගාන යනවා. හරි. හැම තප්පරේටම මීටර් 10 ගාන යනවා. චොක් ටිකක් මට දෙන්න. විස්ථාපන වෙනස විශාලත්වය වගේම දිශාවත් එකමාගයක් ගන්නේ නම් එය අපි හඳුන්වනවා මොකද? ඒකාකාර ප්‍රවේගයක්. හරි. ලියගන්න. ඒකක කාලයකදී සිදුවන විස්ථාපන වෙනස වෙනස විශාලත්වය මෙන්ම දිශාවද එකම අගයක් ගන්නේ නම් එය ඒකාකාර ප්‍රවේගයකි. ඒකාකාර ප්‍රවේගයකි. ඒකාකාර ප්‍රවේගයකි. ඊට පස්සේ ඊළඟට ඒකාකාර වේගය කියන එක අපි කතා කරමු. එතන යටින් ඉරක් ඇඳගන්න විශාලත්වය වගේම දිශාව කියන එකත් ඈ. ඇත්තටම විස්ථාපනය ඇතුලේ කෙලින්ම තියෙනවා විශාලත්වය දිශාවයි කියන කෙලින්ම තියෙනවා. ඒ වුණාට අපි ඒක වෙන වෙනම අර්ථ දක්වනවා පුතේ. වෙන වෙනම කියනවා. එතකොට ලේසිනේ එක. හරි. ඊට පස්සේ ඊළඟක ඒකක කාලයකදී ගමන් කරන දුර එකමාගයක් ගන්නේ නම් මෙය
ඒකාකාර ප්‍රවේගයකි. මේ මොකද ඒකාකාර වේගයකි. ඒකාකාර වේගයකි. හරි. මෙහිදී දිශාව එකම වීම අවශ්‍ය නොවේ. දිශාව එකම වීම අවශ්‍ය නොවේ. අපි දැන් රැවටින්නේ සල් හෝ හෝ හොඳයි හොඳයි. හරි, මේ තුනම අඳින්නකො. ඒ තුනම අඳින්න. මෙන්න මේ වෘත චලිතයකදී අහගන්න පුදේ, වෘත චලිතයකදී වස්තුවක වේගය තියෙන්නේ එම මොහොතේ ස්පර්ශකයේ දිශාවට. මේ එම මොහොතේ ස්පර්ශකයේ දිශාවට මේ බලන්න. හරි, මේකට අපි කියනවා ටැන්ජෙනිටල් වෙලෝසිටි කියලා. හරි, ස්පර්ශකයේ දිශාවට තමයි මෙයාගේ මොහොතින් මොහොත මොහොතින් මොහොත වේගය තියෙන්නේ. එහෙනම් මට කියන්න, එකම දිශාවද වෙනස් වෙනවද? වෙනස් වෙනවා. මේ චෝක් කෑල්ල, මේ චෝක් කෑල්ල මෙහෙම මෙහෙම, මම මේ චෝක් කෑල්ල මෙතනදී නිදහස් කරනවා. චෝක් කෑල්ල මෙතනදී නිදහස් කරනවා. එතකොට චෝක් කෑල්ල මේක ගමන් කරන්නේ ස්පර්ශකේ. ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔයාලා දන්නවා මෙහෙම පන්දුව මෙහෙම අන්න. හරි, ස්පර්ශකයේ දිශාවට තමයි යන්නේ. හැබැයි ඉතින් බෝලේ මෙහෙම යවන්න ගියාම පොඩ්ඩක් ඩාං වෙනවා, ඩූං වෙනවා. ඒකට හරි කන්ට්‍රෝල් එක තියෙන්න ඕනේ පුතේ. හරි, විකට් එක මේනම් බෝලේ අරහේ වගේ යන අවස්ථා තියෙනවා. හරි, එතකොට මේ බෝලේ වැටෙන තැනට විකට් එක හයි කරන්න ඕනේ කියලා. හරි හරි, ඉතින් මේ මතීචර වගේ නේද? හරි හරි, ඉතින් මේක ඒක ඉතින් එකපාරටම ඒක එකපාරටම එහෙම ගන්න අමාරුයි. ඉතින් ඒ ඇක්ෂන් එකත් එක්ක පුතේ මෙහෙම විසික් කරද්දී, හරි මෙහෙම විසික් කරද්දී හරියටම ගන්න අමාරුයි. හරි, දැන් මේ මම මේ මම මේ මෙහෙම මේක විසික් කරොත්, මෙතනදී මේක මෙහෙම විසික් කරොත් ඔන්න ඕ. හරි, අල්ලගෙන ඉල්ල බං එද්දී. හරි, ඔය වගේම මෙතන විසික් කරනවා, කට අරන් ඉන්න එපා. හරි ඕ, හරි එරනද මෙහෙම ඕ. හරි හරි, ඉතින් හරි හරියට ගානට ස්පර්ශකයේ දිශාවට. ආ, ස්පර්ශකයේ දිශාවට. ආ, ඒ ස්පර්ශකයේ දිශාවට මෙහෙම ගියොත්, හරි මෙහෙම ස්පර්ශකයේ දිශාවට යන්නේ. හරි, ස්පර්ශකයේ දිශාවට ඕන්න. හරි, ස්පර්ශකයේ දිශාවට. හරි, ඔළුවල වැඩි වැඩි යනවා. හරි, එහෙනම් ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් වෘත චලිතයක නිරත වෙද්දී, වෘත චලිතයක නිරත වෙද්දී වේගය තියෙන්නේ හැම වෙලාවෙම කාගේ දිශාවටද? හෙමිසරි අතකා ගන්න. හරි, ස්පර්ශකයේ දිශාවට. එහෙනම් ස්පර්ශකයේ දිශාවට තමයි යන්නේ. හරි, එහෙනම් බලන්න මේකේ මේකේ කවුරු එකමයි කවුරු වෙනස් වෙනවද? කවුරු එකමයි කවුරු වෙනස් වෙනවද? දිශාව වෙනස් වෙනවා, දිශාව වෙනස් වෙනවා, විශාලත්වය එකමයි. මෙතනද ලියාගන්න, මේ මේක ළඟ ලියාගන්න. ප්‍රවේගයේ ස්පර්ශකයේ දිශාවට පවතී. අර ප්‍රවේගයේ ස්පර්ශකයේ දිශාවට කියලා මක්කල අපි කිව්වේ ඉසල. ප්‍රවේගයේ ස්පර්ශකයේ දිශාවට කියලා මේකේ. ප්‍රවේගය ස්පර්ශකයේ දිශාවට කියලා. හරි, ලියා ගන්නකො. ඉහත අවස්ථා තුනේදීම ඉහත අවස්ථා තුනේම ප්‍රවේගයේ
වේගය ඒකාකාර වුවද ප්‍රවේගය ඒකාකාර නොවේ වේගය ඒකාකාර වුවද වේගය එකම වුවද ප්‍රවේගය ඒකාකාර නොවේ ප්‍රවේගය ඒකාකාර නොවේ හේතුව දිශාව වෙනස් වීමයි හේතුව දිශාව වෙනස් වීමයි ඉංග්ලිෂ් මීඩියම් මයි ඉංග්ලිෂ් වලින් ලියනකොට අවධානයෙන් ලියනවා වගේ අපි සර් වරද්දලා දෙයි කියලා අවධානයෙන් ලියන්නේ සර් කියලා තියෙනවා බලමුකෝ ඉඳහල්ලකෝ හරි ඊට පස්සේ MCQ points කියලා දාලා MCQ points කියලා දාලා හරි මෙන්න මේ වාක්‍ය ලියලා හරිද වැරදිද කියලා ලියන්නකෝ හරි MCQ points කියලා දාලා ඒකාකාර වේගයක් කියලා දාලා කමා එකක් දාන්න ඒකාකාර වේගයක් ඒකාකාර ප්‍රවේගයක් විය යුතුමය ඒකාකාර වේගයක් ඒකාකාර ප්‍රවේගයක් විය යුතුමය ඒකාකාර වේගයක් ඒකාකාර ප්‍රවේගයක් විය යුතුමය සර් ලෝකේ භ්‍රමණය වෙනවා නම් අපි එක තැනකින් ප්ලේන් එකක් එසෙව්වහම ඒක වෙන තැනකට යනවද කියලා අහලා තියෙනවා ඈ අවශ්‍යතිය නෑ එහෙම යන්නේ නෙමෙයි අපි එක තැනකින් ප්ලේන් එකක් උස්සනවා හරි උදාහරණයක් විදිහට කටුනායකින් ප්ලේන් එකක් උස්සලා ප්ලේන් එක කටුනායකම නවත්තලා උඩ හරියේ ප්ලේන් නම් ඇත්තටම නවත්තලා තියාගන්න බෑ ඒතර කඩාගෙන වැටෙනවා හරි හෙලිකොප්ටරයක් කියලා හිතන්නකෝ හෙලිකොප්ටරයක් එක තැන නවත්තලා තියාගන්න පුළුවන් හරි තියෙන ප්‍රශ්නේ දැන් ඔන්න කටුනායකින් හෙලිකොප්ටරේ ඉස්සුවා හරි එක තැන උඩ තියාගෙන ඉදිද්දි පෘථිවිය කැරගෙනවා නම් ප්ලේන් එක වෙන රටකට බාන්න බැයිද इसराइल बैद पोल करके अरे उड़े मुखदिरी हुंदर मत ओकम तमें तवपड़ी प्रश्न බස් එකක් යනවා බස් එකක් ඇතුලේ ඉන්නවා මැස්සෙක් මැස්සා බස් එකේ වාතයේ තුල හරි පියාඹ ඉන්නේ එතකොට බස් එක ගියාට අනික මැස්සා ටිකට් අරගෙන නැහැ නේ පුතේ හරි එතකොට බස් එක එක තැන ආ තියනවනේ නේ බස් එක යනවනේ එතකොට මැස්සා එක තැන ඉන්නවද මැස්සත් බස් එකේ වේගෙම පියාඹනවා එහෙනම් මැස්සා දැනගන්න ඕන බස් එකේ වේගය කීයද කියලා ඒ වේගෙම ඌත් පියාඹන්නේ මොකද්ද එතන සීන් එක මැස්සා පියාඹන්නේ බස් එක ඇතුලේ තියෙන වාතයේ බස් එක යනවා කියන්නේ බස් එක ඇතුලේ තියෙන වාතයත් යනවා එතකොට බස් එක ඇතුලේ තියෙන වාතය යනවා කියන්නේ ඒ වාතයේ වේගය නිකම්ම මැස්සටත් හම්බ වෙනවා ඒ වගේම තමයි පෘථුවිය කරකෙද්දි පෘථුවිය වායුගෝලයක් කරකිනවා හිතහල්ලකෝ පෘථුවිය කරකෙද්දි වායුගෝලය කරකෙන්නේ නැතුව හිටියානම් මේ අපි එළියට බැස්සහම අපි යනවා හුළඟේ ඇයි බං හරි පෘථුවියත් එක්ක ඔයාලට තේරෙන්නේ නැතුණු ඔයාලට නෙවෙයි මට තේරෙන්නේ නැහැ හරි පෘථුවිය කරගෙන්නේ හෙන්න 60 කිලෝමීටර් බර ගානක ස්පීඩ් එකකින් හරි බර ගානක ස්පීඩ් එකකින් ඕක අපිට දැනෙන්නේ නැත්තේ මම හිටගෙන වටේ යනවා ඔයා ඉඳගෙන වටේ යනවා හරිද හරි ඊට පස්සේ හරි මේ වායු ගෝලයත් වටේ යනවා අපි ඔක්කොට මේ චලිතේ පොදු හින්දා තමයි පුතේ අපිට දැනෙන්නේ නැත්තේ
अपी कैरगेन वाते नवति नव එතකොට අපි දෙන්න අතර මොකක් තියෙනවද සාපේක්ෂව චලිතයක් තියෙනවා ඒ කියන්නේ හරියට හුලංගමනවා වගේ එතකොට අපි පොළවත් එක්ක කැරගෙනවා වායුගෝලේ නිශ්චලව ඉන්න තියෙනවා අන්නේ අම්මේ එතකොට වායුගෝ සුලි සුලං නෙමෙයි අපි මං හිතන්නේ එච්චර ලොකු සුළු සුළඟ මුළු කාලෙටම හම්බල නැතුව ඇති ඇයි බං දැන් මෙහෙමනේ අපි නිශ්චලව ඉඳිද්දි හුලඟ 5 කිලෝමීටර් 100කින් හමනවා කියන්නේ හුලඟක් 5 කිලෝමීටර් 100කින් හමනවා කියන්නේ अरे अपी निश्चल हूलंग पैड किलोमीटर सीया एक तड़ी सुल सुलंग अरे ओकम अणिपेत मुखद अपियान पोलवते पैड किलोमीटर एक मट स्पीड होयांड बुड़वा अरे वीस मण आर मेगा किलो समीकरण तीन एक होयांड बुड़वा एक पैड किलोमीटर बरगा अरे पैड किलोमीटर बरगा ओंग बरगा कैरकुण हम अरे එතකොට හිතන්නකො නිකම්ම අපි හිතමුකෝ 5 කිලෝමීටර් 500යි කියලා නිකමෙට හිතන්නකො එතකොට හරි මම යනවා 5 කිලෝමීටර් කීයකින්ද 500කින් හුළඟ වාතය නිශ්චලයි හිතන්න හුළඟ වාතය කරගෙන නැතුව හිටියොත් මම යන්නේ 5 කිලෝමීටර් කීයකින්ද 500ක මොකද පොළව කරගෙන හින්දා එතකොට වාතය නිශ්චලයි ඒ කියන්නේ මට සාපේක්ෂව වාතය 5 කිලෝමීටර් කීයකින් යනවද 500කින් යනවා වගේ සුළි සුළඟක් නෙවෙයි චණ්ඩ මාරුතයක් නෙවෙයි මන් දන්නේ මොකද්ද එක. හරි ඒ තරමට. හරි ඔය හුළඟට අපිට ඉන්නත් බෑ අපිත් ගහගෙන යනවා. හොඳ වෙලාවට තියෙන දේ තමයි පුතේ පෘථුවිය කරකැවෙන නිසා පෘථුවේ වායුගෝලයක් කරකිනවා. ඒක නිසා පෘථුවේ ස්පීඩ් එක නිකන් මේ වායුගෝලයටත් හම්බ වෙලා තියෙන්නේ. හරි හම්බ වෙලා තියෙන නිසා කවදාකවත් හරි हेलिकॉप्टर एक तन नवतुना गीयला अरे हेलिकॉप्टर एक तन नवतुना गीयला अरे कटुनायक गील इकट नवत्ला इंदिट बहिंद बहिंद इंदिटर मेक मटमे तीन रट वाल तीन ओर अट बहिंड बै तेरुन अने कथा अरे अन्न वगे सिद्धियम तीन अरे ओके अरे दिन ओके पेहदल गिरी हरिद वेरदीद ओके पेहदल गिरी हरिद वेरदीद वेरदी अय वेरदी दोगे मुखद वाक्य है मोमा ඒකාකාර වේගයක් ඒකාකාර ප්‍රවේගයක් වේගතුමය පුතේ ඒකාකාර වේගයක් කියන එකෙන් අදහස් වෙන්නේ විශාලත්වය විතරයි නමුත් ප්‍රවේගය කිව්වම විශාලත්වය නියත වෙන්නත් ඕනේ දිශාව නියත වෙන්නත් ඕනේ මේ උදාහරණ තුනම ඔකට උදාහරණ මේ තුන් දෙනාම හැමෝම මේ තුන් දෙනාම මොනවද කියන්න පුළුවන්ද ඒකාකාර වේග ඇහුනේ නැහැ මේ තුන් දෙනාම මොනවද ඒකාකාර වේග ඒ උනාට ඒකාකාර ප්‍රවේග නෙවෙයි तेरुणाने कथा हरे लिया गो इहत वेरदी के दाला इहत उदाहरण तुनट मानु हाँ गूगल के बल वेन्दी पैड किलोमीटर एकदा सैसी आई गल अरे उदाहरण तुने दीम वेगये विशालत्व एकम उवद वेगये विशालत्व एकम उवद दिशाव वेनास निसा एकाकार ප්‍රවේගයක් නොවේ ප්‍රවේගයක් නොවේ හරි ඊට පස්සේ අනිත් වාක්‍ය මං කියනවා ඒකාකාර ප්‍රවේගයක් एकाकार प्रवेगयाक एकाकार वेगयाक वियुतुमय एकाकार प्रवेगयाक एकाकार वेगयाक वियुतुमय अरे दान्न बल हरिद वरिद कियला बा
මොකද කියන්නේ හරිද වැරදිද ඈ හරි පුතේ ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ ප්‍රවේගයේ කවුරුත් එකයි විශාලත්වයත් එකයි දිශාවත් එකයි එහෙනම් අනිවාර්යෙන් වේගේ කොහොමත් මොනාගයක්ද එකමයි හරි එහෙනම් ඒ උත්තරේ හරි හරි යන් ප්‍රවේගයේ ඒකාකාර යනු दिशावद एकम बवाई विशालत्वेमेन्म दिशावद एकम बवाये इबेविन वेगय अनिवार्यम नियतय अनिवार्यम नियतय हरि ओके मे हाँ दैंग अभी मेवेदी कथावाह करपु राशि टीक मोना दैंग अभी कथा करपु राशि टीक दुराई विस्थापने आए वेगयाई प्रवेगयाई आए एकाकार वेगयाई एकाकार प्रवेगयाई और एकाकार वेगयाई एकाकार प्रवेगयाई नहीं इतना नुक मामा मैं मेहम आना वा और नहीं मामा मेहम आना वा मीट की ला अने मगे वेगे एकाकार आए तो वेनास दे वेनास විඩෙන් විඩේ වේගෙ වෙනස් වුනහම අපි එහෙමනම් යම් වේගයක් කියන්න බෑ. එහෙමනම් අපි මේකට කතා කරන්න ඕනේ මොනවාද? මධ්‍යඥයක්, ඇවරේජ් එකක්. ඔයාලා ඇවරේජ් එක ගැන කතා කරන්න හොඳම තැන ටර්ම් ටෙස්ට් එකේ ලකුණු ගණන් වලට 100යි. විද්‍යාවට 95යි. इंग्रेसी वाले चे विसी पाए आ हरे देंगे तो कोटे हरे अभी इंग्रेसी वाले लकुने पाले बनिया तो रण नित्य गणांग वाले लकुने पाले बनिया तो रण नित्य बुद्धा के मिला कुने पाले बनिया तो रण नित्य अभी मुकद करन एवरेज जे को है ना एवरेज जे को है अभी मुकद एवरेज जे को हम तो हैं लकुनु ओको में एकतु कर ना විෂයන් ගානෙන් බෙදනවා සමහර වෙලාවට පුතේ විෂයන් ගාන ඔක්කොම එකතු කරලා ලකුණු ගානෙන් බෙදපුවම ඇවරේජ් වැඩි වෙන ඇත්ත ඇති හරි එහෙමද හරි ඉතින් මේ ඒ වගේ දැන් හිතන්නකෝ මොහොතින් මොහොත වේගය වෙනස් වෙනවා නම් හැමෝම මොහොතින් මොහොත මොන වෙනවද වේගය වෙනස් වෙනවා නම් අපි කතා කරනවා මොකද්ද ඇවරේජ් එකක් ගැන මොහොතින් මොහොත වේගය වෙනස් වෙනවා නම් අපි කතා කරනවා මොකද්ද ඇවරේජ් එකක්. ඒ ඇවරේජ් එක ගැන කතා කරන එක අපි කතා කරනවා මොන වේගය කියලා මධ්‍යඥ වේගය. මොහොතින් මොහොත වේගය වෙනස් වෙනවා නම් අපි කතා කරනවා හරි මධ්‍යඥයක් ඇවරේජ් එකක් ගැන. ඇවරේජ් එකක් මධ්‍යන වේගයක්. මධ්‍යන වේගයක්. හරි එහෙනම් අපි ඇවරේජ් එකක් ගැන කතා කරනවා එහෙනම් අපි කියනවා මධ්‍යන වේගය සමානයි කවුරු බෙදීම කවුරුයි කියලා. अरे मध्य ने होने हरिम मुलु दूर होयनव बेदनव गतवेच मुलु काले एना कवर कागे बेदन गमन कल मुलु दूर बेदनव गतवेच मुलु काले गमन कल मुलु दूर बेदनव गतवेच मुलु काले एक मध्यन वेगे मध्यन प्रवेगे की अन्न मुखद मध्यन प्रवेगे की अन्न मुखद මැදෙන ප්‍රවේගය කියන්නේ සිදු කරපු මුළු විස්ථාපණය බෙදනවා ගත වෙච්ච මුළු කාලය. හරි මොකද මැදෙන වේගය කියන්නේ එහෙමනම් කියන්නේ හැමෝම ගමන් කළ මුළු දුර බෙදනවා ගත වෙච්ච මුළු කාලය. හරි මුළු විස්ථාපණය බෙදනවා ගත වෙච්ච මුළු කාලයෙන් ඒක තමයි මැදෙන ප්‍රවේගය. තේරුණා නේද පුතේ කතාව? හරි ඕකේ ලියා ගන්නකෝ. හරි ලියා ගන්න. මධ්‍යන වේගය සහ ප්‍රවේගය මාතෘකාව ඇවරේජ් ස්පීඩ් ඇන්ඩ් වෙලොසිටි. ඇවරේජ් ස්පීඩ් ඇන්ඩ් වෙලොසිටි
හරි සමහරක් චලිතවලදී සමහරක් චලිතවලදී වේගය මොහොතින් මොහොත වෙනස් වේ වේගය මොහොතින් මොහොත වෙනස් වේ ඉවෙනි අවස්ථාවල මධ්‍යන්නයක් සාකච්ඡා කරයි හරි ලියන්න මධ්‍යන වේගය සමානයි වේගය සමානයි ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය හරි ඊට පස්සේ හරි මධ්‍යන ප්‍රවේගය සමානයි සිදු කළ මුළු විස්ථාපනය බෙදීම මුළු කාලය හරි සර් ඒකාකාරයේවට සූත්‍ර නැද්ද? ඉතින් ඒකාකාරයේවටයි වෙනම සූත්‍රයක් නැහැ. මොකද්ද? විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාලය. දුරේ වෙනස බෙදීම ගත වූ කාලය. හරි. මේකෙත් ඉතින් ආය අමුතු සූත්‍රයක් නෙමෙයි. මොකද්ද මේ මධ්‍යන වේගය කියන්නේ? ගමන් කළ මුළු දුර. මුළු දුර බෙදනවා ගත වෙච්ච මුළු කාලය. ගමන් කළ මුළු දුර බෙදනවා ගත වෙච්ච මුළු කාලය. හරි. ඕකේ. දැන් අපි පොඩි ගණන් ටිකක් හදලා ඉමු. පොඩි ගණන් ටිකක් හදලා ඉමු. හරි. මෙහෙම ලියන්නකෝ. වේ විනාඩි කට්ටේ දිග LV. විනාඩි කට්ටේ දිග LV. එහි තුඩ සඳහා එහි තුඩ සඳහා හරි එහි තුඩ සඳහා හරි පහත ගණනයන් කරන්න එහි තුඩ සඳහා පහත ගණනයන් කරන්න පළවෙනි එක පැයක් අවසානයේ දුර හා විස්ථාපනය පැයක් අවසානයේ දුර හා විස්ථාපනය හරි පොඩි රූපයක් ඇඳලා පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න
පැයක් අවසානයේ දුරහා විස්ථාපනය හරි හරි හදන්න හදන්න කතා බහ නැතුව फाइव समान तुनाई के लगान ना वाले सुलूकर मारू ने फाइव हाथ मिशी देखने फाइव समान तुनाई के लगान आसान नवे दो फाइव तुनाई के लगान हाँ मे मलान को मिन्दा उर्लोसुए डायल अरे मुन कट कट मे गणने गिरी करे विनाडी कट विनाडी कट इधिंग विनाडी कट मे मेदनी बटंगण गेल को मे विनाडी कटे दिगेल विनाडी कटे दिगेल अरे ये तो विनाडी कटे दिगेल ना विनाडी कटे दिगेल नंबूते अरे कोच्चर काले अद पैग विनाडी कट पैकड़कोच्चर वतावा विनाडी कट पैकट की वतावा ओं उर्लोस पंदाई दलो दंडे अडे विनाडी कट मेदेनवाचर आई विनाडी पहाय मेदेनवाकिन विनाडी पहालवाई मेदेनवाकिन पैय बागे आई विनाडी हतलिस पहाय मेदेनवाकिन अन्न पैय अरे एम म्या गमन कल दूर गमन कल दूर दूर वे नोट लियान पुला मेके तुडट तमाइ मम्मे गान दाने टू फाइव आर टू फाइव आर या कार आर वे नोट एल के गण बुलवांग तो कट मैडम म्या गे आगे गण बुलवांग की आई एल के हाय आई एल अरे हाय आई एल अरे गमन कल दूर है ना हाय आई एल विस्थापने पुते मैं आमे नवत गिहिल्ला मेम वटे गिहिल्ला नवत मोन लक्ष्य में भी ला आरंभक लक्ष्य में भी ला एना आरंभक लक्ष्य में भी ला विस्थापने की बिंदु आए विस्थापने बिंदु आए अरे दागन दूर हाय आई एल विस्थापने बिंदु आए दूर हाय आई एल विस्थापने बिंदु आए अरे ओके विनाडी हतलिस पहाकदी मे गणने नवत करन्न विनाडी हतलिस पहाकदी मेम गणने नवत करन्न विनाडी हतलिस पहाकदी मेम गणने नवत करन्न
හරි ආ මේ විනාඩි 45කදී විනාඩි 45ක් කියන්නේ මේ මෙයා මෙතෙන්ද යන්නේ මෙන්න මෙයා මෙතෙන්ද යන්නේ මේ විනාඩි 45ක් විනාඩි 45කදී මේක මෙතෙන්ද නම් හරි මෙතෙන්ද නම් ගමන් කළ දුර දුරා පිට ලියා ගන්න පුළුවන් 25R කියන්නේ රවුමක්නේ රවුමෙන් 4ෙන් 3යි හරි එහෙනම් දෙවරක් තුනවරක් එල්වරක් තුනවරක් 4 තුනවරක් 3 9යි ඊට පස්සේ මේක දෙකෙන් බෙදපුවම මෙහෙම එහෙනම් මට එනවා 4.5යි L 4.5යි L හරි දුර 4.5යි L පුතේ ඊළඟට විස්ථාපණය හැමෝම විස්ථාපණය කියලා කියන්නේ මේ තමයි චලිතයේ මොන ලක්ෂයද ආරම්භක ලක්ෂය මේ තමයි චලිතයේ මොන ලක්ෂයද අවසාන ලක්ෂය එහෙනම් විස්ථාපණය anu මොන ලක්ෂයේ ඉඳන් මොන ලක්ෂයට දින කෙටිම දුරද ආරම්භක ලක්ෂයේ ඉඳන් අවසාන ලක්ෂයට දින කෙටිම දුර මෙන්න මේක තමයි විස්ථාපණය හරි එහෙනම් විස්ථාපණය හොයන්න නම් මට පාවිච්චි කරන්න වෙනව මොකක්ද මෙතන කෝණය අංශක 90යි එහෙනම් මට පාවිච්චි කරන්න වෙනවා පයිතගරස් ප්‍රමේය හරි පයිතගරස් ප්‍රමේය දන්න එකම ප්‍රමේය හා කියන බා මොකද්ද මට ලියා ගන්න පුළුවන් ප්‍රකාශනය s වර්ගය සමානයි l වර්ගය ධන l වර්ගය මෙතනත් දිගේ l මෙතනත් දිගේ l නේ l වර්ගය ධන l වර්ගය එහෙනම් දැන් සරලව හිතන්නකෝ l වර්ගය ධන l වර්ගය එතකොට හරි s සමානයි මම මෙහෙම කරනවා l වර්ගය පිටට ගන්නවා කවුද එක ධන එක කියන එකේ s නම් කියන්නේ මෙයාගේ මොකද්ද වර්ගමූලය එතකොට l වර්ගයේ වර්ගමූලය කවුද l 1යි 1යි 2යි හරි එහෙනම් l ලැබෙනවා කීයයි l කියලා මූල 2යි l s ලැබෙනවා මූල 2යි l මූල 2යි l මූල 2යි l හරි දැන් එතකොට සර් විස්ථාපණය කියන්නේ දෛශිකයක් නේ ඔව් විස්ථාපණය කියන්නේ දෛශිකයක් තමයි එහෙනම් දිශාවත් අපි හරිනම් කියන්නට අවශ්‍යයි මෙතනදී ඇත්තම කතාව පුතේ අපිට හරියට දිශාව කියන්න බෑ මොකද අපිට මෙතනින්ම පටන් ගත්තා කියලා දීලා නැහැ අනිත් එක ඕක උතුරු දිශාව කියලා කියන්නත් අපිට බෑ ඇත්තටම බිත්තිය එල්ලලා තියෙන උරලෝසෝක මේක උතුරු දිශාව නෙමෙයි මොකක්ද අහස දිශාව උතුර කියන්නේ පුතේ ඉර නැගෙන එක භාවිතා කරලානේ ඉර නැගින්නේ කොහෙන්ද බස්නාහිරෙන් නේද හරි හරි ඉර නැගින්නේ නැගෙන හිරින්නම් මේ පැත්තෙන් ඉර නැගිනව නම් එතකොට උතුර කොහේ තියෙන්නේ හරි ඔය පැත්තේ උතුර උරලෝසු එහෙමනම් මෙහෙම අල්ලන්න ඕනේ එතකොට මේ පැත්තේ තමයි උතුර හරි එහෙනම් අපිට ඕන නම් මේක කියන්න පුළුවන් මෙහෙම සිරස් දිශාවට සාපේක්ෂව මෙන්න මෙච්චර අපි ගණන් වලදී අපි ඇත්තම කතාව මේක වැරදි අපි කියනවා ගණන් වලදී අපි උඩ දිශාව සලකනවා මොන දිශාව කියලා උතුර දිශාව උතුර කියන්නේ උඩ නෙමෙයි උඩ තියෙන්නේ අහස හරි ඒක වෙනම කතාවක් හරි ඉතින් නිකම් මම මේ කිව්වේ මෙතනදීන් අපිට කොහොමද මෙතනයි කියලා කියලා නැති නිසා හරියටම දිශාව කියන්න බෑ හරි ආ ඕකේ ඉහත L1 නේ තප්පර කට්ටනම් ඉහත L1 නේ තප්පර කට්ටනම් ඉහත L1 නේ තප්පර කට්ටනම් විස්ථාපණය 2යි L වන විට විස්ථාපණය 2යි L වන විට දුර සහ කාලය කීයද දුර සහ කාලය කීයද ඔන්න පොඩ්ඩක් හිතන්න ඉහත L කියලා කියන්නේ තප්පර කට්ටලු තප්පර කට්ටලු මං අහනවා විස්ථාපණය 2යි L වෙන වෙලාවේ විස්ථාපණය 2යි L වෙන වෙලාවේ ගමන් කරපු දුරයි හරි හරි ගමන් කරපු දුරයි ඒකට ගත වෙච්ච කාලයයි පොඩි රූපයක් ඇඳලා බලන්න ඒ මොනවද පුතේ ඔය ජීවිතේ කව කට්ට දීලා තමයි රවුම ගහන්නේ අල්ල ඔබනවා කව කට්ට කටේ
යකෝ මේ පොඩි රවුමක් ගහගන්න බෑයිද? කුජීතයි. මා පුළුවන් නම් ඕන් හොඳට හිතන්න. තපර ගත වෙච්ච කාලේ තපර 30යි. ගත වෙච්ච කාලේ තපර 30යි. මන්දනේ. දුර දුර දෙකයි ඒ. දුර ආ 3යි ඒ. මන්දනේ. කාලය තප්පර 30යි ලු දුර 3යි එල්ලු මම දන්නේ නැහැ. දැන් ඩිස්ප්ලේස්මන්ට් එක 2යි එල් වෙන විදිහේ කට්ටේ පිහිටුමක් අඳින්න පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න ඕනේ. ඩිස්ප්ලේස්මන්ට් එක 2යි එල් වෙන විදිහට අඳින්න ඕනේ. කීයද කාලය? චුත්තක් හිතෙන්න ඕනේ. ආ මේ මේන් අඳිනවා කට්ට. හරි මේ මේන් මෙතන තමයි කට්ට. කො කවුද 2L කියන්නේ? ඇහෙන්නේ නැහැ. විස්ථාපනය. විස්ථාපනය කියන්නේ ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් අතර කෙටිම දුර. ඒ කියන්නේ මේක තමයි මොන ලක්ෂයද? ආරම්භක ලක්ෂය. මෙතන ඉඳන් කීයයි එල් දුරක් යන්න ඕනද? මෙතන ඉඳන් කීයයි එල් දුර යන්න ඕනේ? 2යි එල්. එතන ඉඳන් 2යි එල් කියන්නේ කොතනද? මෙතන ඉඳන් 2යි එල් කියන්නේ කොතනද? මෙතන ඉඳන් 2යි එල් දුරක් කියන්නේ. ආ මේ මෙතන නේද? अरे मे मेक तमय हेमणम पुते वाला तेरन मेटिक एल मेटिक एल एन मेटिक की अये देखा एल मेक मोन कट्टद मेक मोन कट्टद तप्पर कट्ट तप्पर कट्ट मेतेन्ने अन्नन तप्पर की अगतवेन्नोनद तप्पर कट्ट मेतेन्ने अन्नन तप्पर एक देख तुन हतर पह गेल तप्पर पहलवाय तप्पर तिहाय कियद एतेन्ने अन्नन गतवेच काले तप्पर तिहाय එනන් t සමාන වෙනවා තප්පර 30යි. t සමාන වෙනවා තප්පර 30යි. හරි? මෙයා මෙතන ඉඳන් මෙතෙන් යන නම් ගත වුණා තප්පර 30යි. තප්පර 30යි. හරි? තප්පර 30යි. ඔය තප්පර 30යි. දැන් මෙයා ගමන් කළ දුර කීයද? ගමන් කළ දුර ඇහෙන්නේ නැහැ. තප්පර 30යි. ගමන් කළ දුර 3යි L. ගමන් කළ දුර මට කියන්න පුළුවන් දුර 25R වලින් භාගයක්. 25R වලින් භාගයක්. හරි දෙකට දෙක කැපිලා ගියා. 5 3යි. ගමන් කළ දුර 3යි L. 3යි L. හරි එම තප්පර කටුවේ තුඩෙහි ආ හැදුවා සර් ගාන සතුටුයි. ඔව් මේක මතක් වෙන්න ඕන. රූපයක් ඇඳලා මේක මතක් වෙන්න ඕන. විස්ථාපනය කියන්නේ මෙතනයි මෙතනයි කෙටිම දුර. ඒතකොට කෙටිම දුර 2යි එල්. ගමන් කළ දුර 3යි එල්.
හරි එහෙනම් දුරයි විස්ථාපනය හැම වෙලාවෙම එකමද වෙනස්ද පුතේ වෙනස් වෙන්න පුළුවන් දැන් හැම උත්තරයකම වගේ ආවේ අපිට කෙනෙකුට වෙනස් උත්තර එම තප්පර කටුවේ තුඩෙහි සාමාන්‍ය වේගය සහ ප්‍රවේගය සාමාන්‍ය වේගය සහ ප්‍රවේගය තප්පර කටුවේ තුඩෙහි සාමාන්‍ය වේගය සහ ප්‍රවේගය ඔය තප්පර කට්ට හොඳට මතක තියාගන්න ඉස්සල්ලා කතා කරේ විනාඩි කට්ට දැන් කතා කරන්නේ මොන කට්ටද තප්පර කට්ට හරි එම තප්පර කට්ටේ සාමාන්‍ය වේගය සහ ප්‍රවේගය කියන්නේ ඔය අවස්ථා දෙකේදී මෙතන ඉඳන් මෙතෙන් යන ටිකට සාමාන්‍ය වේගයයි ප්‍රවේගයයි හරි ඔයන් ඉස්සරම සාමාන්‍ය වේගය තප්පර 1800 නෙමෙයිද සර් කියලා අහලා තියෙනවා गमन कल मुलु दूर गमन कल मुलु दूर तुणाई ගතවෙච්ච මුළු කාලය ඔය වැඩේට ගතවෙච්ච මුළු කාලය තප්පර 30යි හරි එහෙමනම් එනවා දශම 1යි මෙයාට කැපිලා යනවනේ දශම 1යි L MS ඍණයක දශම 1යි L MS ඍණයක L එහෙනම් ආදේශ කරන්න ඕනේ මීටර් වලින් එතකොට අර වගේ තේකක මීටර් කියලා දාගන්න अरे सामान्य प्रवेगय सामान्य प्रवेगय प्रवेगय कियन्ने मुलु विस्थापनय बेदनवा मुलु कालयेन अरे एतकोट एनवा एल बेदीम पहलवाई एल बेदीम पहलवाई ओयालट ओन्नान सुलु करगन्न एल बेदीम पहलवाई एम एस ऋणेक अरे नान सुलु करन्न ओने भाग विधियट तियला बै एल बेदी में पहलवाई एम एस ऋणेक हरे चालित ट्यूटे गन हरे निबंधने दा हत्विनी गटलुव दा हत्विनी गटलुव हरे अभी दा इंग्लिश मीडियम क्लासेस वाले अपे पेपर दूना अरे ये तो स्टैंडर्ड्स देखते इंग्लिश मीडियम दर्वंट की अंदी अरे ट्यूटे वेलट हमेनो इंग्लिश मीडियम ट्यूटे हमेनो हमे सिंगल मीडियम ट्यूटे हमला सतीयट पसे अरे हेतु तम समहार विलावट सतीयट पसे की अद्भुते पाड़म पटंगण दवसम वेन्न बुलवांग अरे मगद अभी समार ट्यूट्स कलींदेनवाणी नमुन मे सती अदी गणंगदंडम पटंगन्नवा इंग्लिश मीडियम ट्यूटेक हमें ईलंग सती मगद हेतु अभी सिंघल मीडियम ट्यूटेक हदला एक कंप्लीट कर लवर विलाम एक इंग्लिश वाले ट्रांसलेट करें गियावृद्धि ट्यूटेक हेम पिटिम देनवा अन्े अरे इतोट ये ट्यूटेक हदला ट्रांसलेट करी कलवा ट्रांसलेट कर लम वाले ट्यूटेक हमे इंग्लिश मीडियम ट्यूटेक ईलंग सती तम हमे परण पाड़ वाले ट्यूट्स गन्न हेकिव तीन दैशिक इंग्लिश मीडियम ट्यूटे उन्ना इले गन्न हेकिव तीयन हर वेदगत्वे मीडियम मेकने में कंसेप्ट अरे मीडियम मेकने में वेदगत्वे कंसेप्ट कंसेप्ट फुल अंतर अवबोध करगा अरे दाहत्वे गान बलमुख उन्न मम कियल दिन्नंपुते मे गान हदन विद्य दाहत्वे गान मेकतमाय वालट हदन पलविनि गान मे जातिय मे मध्यन वेग प्रवेग होयन गणंगुल अरे पलविनि एक तीयनवा दाहत्वे गान रतयक दी एति निश्चित कालयक तुल चलित वे अरे रतयक दी एति निश्चित कालयक तुल चलित वे अरे उन्नपुते मम की मम अद उदे वाहन नगला क्लास एंड गतवेच काले पेय अरे गेदर क्लास एंड गतवेच काले पेय मगे वाहन चलित काले को पेय अरे ओय पेय कीलो वी एक वेगेन फलमु अर्ध काले
පළමු අර්ධ කාලය කියන්නේ පැයෙන් මුල් භාගේ පැයෙන් මුල් භාගේ මුල් භාගේ මුල් භාගේ කියන්නේ මුල් පැය භාගේ හරි මුල් පැය භාගේ v1 වේගයෙන්ද v2 වේගයෙන් දෙවෙනි අර්ධ කාලය කියන්නේ කාලය බෙදලා තියෙනවා අර්ධ දෙකකට මුල් අර්ධයයි දෙවන අර්ධයයි මුල් අර්ධයයි දෙවන අර්ධයයි විදිහට කාල දෙකකට බෙදලා ගමන් කරයි නම් රථයේ මධ්‍යක වේගය රථයේ මධ්‍යක වේගය සොයන්න කියලා ඇවරේජ් ස්පීඩ් එක හොයන්න කියලා කියනවා හරි ඒ කියන්නේ පැයයිලු මුළු කාලය ඒක කොටස් දෙකකට බෙදනවා පැය භාගේ භාගේ හරිද එහෙමනම් මධ්‍යක වේගය සොයන්න හරි පුතේ මේ වගේ ගාණක් හදන්න කලින් ඔයාලා මේ වගේ රේඛාවක් ඇඳ ගන්න හරිද ඉන්න අඳින්නේ පහ ඇඳ ගන්න කිව්ව ගමන් අඳිනවා ඉන්න හරි මේ වගේ රේඛාවක් ඇඳගෙන ඔය දත්ත ටික ලකුණු කරන්න උත්සාහ කරන්න පුතේ මෙන්න මේ රේඛාව මත හරි මට කියන්නකෝ මෙන්න මේ රේඛාව කෑලි කීයකට කඩන්න ඕනද මම මේ රේඛාව මම කඩන්න ඕනේ කෑලි දෙකකට මේ රේඛාව මං කෑලි දෙකකට කඩන්න ඕනේ හරි එහෙමනම් මම මේ රේඛාව කෑලි දෙකකට කඩනවා පළවෙනි කෑල්ල යනවලු v1 වේගෙන් දෙවෙනි කෑල්ල යනවලු කොච්චර වේගෙන්ද v2 වේගෙන් හරි දැන් ඔයාලා දන්නවා චලිතයක වේගය හොයන්න මට ඕන වෙනවා පද දෙකක් මොනවද පද දෙක දුරවලුයි දුරවලුයි කාලයි මට ඕනේ පද දෙකක් පළවෙනි එක තමයි දුර දෙවෙනි එක තමයි ගත වෙච්ච කාල මම දුර දන්නේ නැහැ s කාල දන්නේ නැහැ t කියලා ලකුණු කරනවා දරුවනේ මම මෙතන කරපු වැරද්දක් තියෙනවා මොකක්ද මෙතන කරපු වැරද්දක් තියෙනවා මොකක්ද මම උපකල්පනය කරලා තියෙනවා මේකට ගියපු දුරයි මේ කොටසේ දුරයි සමානයි කියලා මුල් කොටසේ කාලයයි දෙවෙනි කොටසේ කාලයයි මොකක් කියලාද සමානයි කියලා ඒක හරිද වැරදිද කාලවල එකිනෙකට වෙනස්ද සමානද කාලවල නම් ගානේ කියලා තියෙනවා අර්ධ කාල අර්ධ කාල අර්ධ කාල කාලේ භාගයක් ඒ කියන්නේ පළවෙනි විනාඩි 30යි දෙවෙනි විනාඩි 30යි එහෙනම් කාල නම් සමානයි කාල සමාන නිසා මෙතෙන්ද t සහ මෙතෙන්ද t දාන එකේ වැරද්දක් නැහැ හැබැයි පුතේ අපිට ගානේ කියලා නැහැ දුරවල් සමානයි කියලා දීලා නැහැ එහෙනම් මට සදාචාරාත්මක අයිතියක් නැහැ මේ දෙන්න s කියලා දාන්න දැන් වා සරලව හිතන්නකෝ මං ගෙදර ඉඳන් එන්න මට කීයද ගත උනේ පැය 1යි දැන් අපි කෑලි කීයකට කැඩුවද ඒක දෙකකට පැය භාගෙයි පැය භාගෙයි පළවෙනි පැය භාගෙ එනවලු පළවෙනි පැය භාගෙ එනවලු පැයට කිලෝමීටර් 100ක ස්පීඩ් එකෙන් හරි පළවෙනි පැය භාගෙ ආවේ කොච්චර ස්පීඩ් එකෙන්ද පැයට කිලෝමීටර් 100යි එහෙනම් පැයකට කිලෝමීටර් කීයද 100 නම් පැය භාගෙට කිලෝමීටර් 50යි අනේ ඊළඟ පැය භාගෙ එන්නේ පැයට කිලෝමීටර් 10ක ස්පීඩ් එකෙන් එතකොට පැයකට යනවා කිලෝමීටර් පැයට කිලෝමීටර් 10 නේ බා පැයකට යනවා කිලෝමීටර් 10ක් එතකොට පැය භාගයකට යන කිලෝමීටර් 5යි එහෙනම් මේ කෑල්ලේ ගමන් කළ දුරයි මේ කෑල්ලේ ගමන් කළ දුරයි එකම වෙයිද වෙනස් වෙයිද වෙනස් වෙයි ඒක නිසා මට සදාචාරාත්මක අයිතියක් නැහැ මෙයත් s කියලා දාලා මෙයත් s කියලා දාන සදාචාරාත්මක රෙද්දක් නෙමෙයි මම මෙතෙන්ද s කියලා දැම්මොත් දෙන්න සමානයි කියලා දැම්මොත් ගාන වරදිනවා මොකද ගානේ කියලා නැහැ මේ දෙන්න සමානයි කියලා ගානේ කියලා තියෙන දුරවල් සමානයි කියලා කාලය සමානයි කියලා කාලය සමානයි එහෙනම් මට අයිතියක් නැහැ එහෙනම් මම මෙයාව දානවා කවුරුයි කවුරුයි කියලාද පුතේ s1 s2 කියලා ඒ දෙන්න දැම්මම මං s1 s2 දැම්මං ආදේශ කරනවා මධ්‍යන වේගය සඳහා ප්‍රකාශනය මොකද්ද මධ්‍යන වේගය සඳහා මට ලියා ගන්න පුළුවන් ගමන් කළ කෝ ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය කීයද පුතේ ගමන් කළ මුළු දුර s1 ධන s2 නැවත ගමන් කළ මුළු දුර කවුද s1 ධන s2 බෙදනවා මේ සඳහා ගත වෙච්ච මුළු කාලය කවුද මුළු කාලය t t කීයද
දෙකයි T නැවත ගමන් කළ මුළු දුරකොච්චරයිද S එක ධන S දෙක ගත වෙච්ච මුළු කාලය කවුද T ධන T කීයයි T ද දෙකයි T දෙන්නම් වැඩේ කියලා මේ උත්තරේ තියලා මං gedare eno හරිද වැරදිද වැරදි ඇයි වැරදි ඇයි වැරදි එහෙම උත්තරයක් නැති හින්දා රචනා එකට එනවා හරි මේ උත්තරේ තියලා gedare eno හරිද වැරදිද වැරදි එහෙනම් මං ඉතින් ආයේ ෆිසික්ස් වල හරිම ලේසි මොකද මොකවරු හරි ගානක් දෙනවා මං හිතේ තියෙන සංකේත ටිකක් ආදේශ කරලා උත්තරේ දාලා එනවා එහෙම බෑනේ මට උත්තරේට තියන්න අයිතිය තියෙන්නේ මෙන්න මේ පද දෙක විතරයි මොකද ගානේ හඳුන්වලා තියෙන්නේ v1 and v2 විතරයි දැන් මම මොකද කරන්නේ මට ඕන නම් පුළුවන් වෙයි මේ අහන්න කාලය වෙනුවට මොනවා හරි ආදේශ කරන්න පුළුවන් වෙයි විස්ථාපණය වෙනුවට මොනවා හරි නැත්නම් දුර වෙනුවට මොනවා හරි ආදේශ කරන්න පුළුවන් වෙයි ඔයාලා කැමති කවුරු වෙනුවට ආදේශ කරන්නද කාලය වෙනුවට ආදේශ කරන්නද දුර වෙනුවට ආදේශ කරන්නද ඔයාලා කැමති කාලය වෙනුවට ආදේශ කරන්නද දුර වෙනුවට ආදේශ කරන්නද කාලයේද දුරද කාලයේද දුරද ඇහෙන්නේ කාලයේද දුරද මම නම් කැමති කාලය වෙනුවට ආදේශ කරන්න නෙමෙයි දුර වෙනුවට ආදේශ කරන්න ඇයි ඈ ඇයි කාලය වෙනුවට ආදේශ කරන්න නැතුව දුර වෙනුවට ආදේශ කරන්න ආ මේ දරුවා කියනවා මෙයා දුර වෙනුවට ආදේශ කරන්නේ මොකද දුර වෙනුවට ආදේශ කරන්න පුළුවන් වෙස් සමානයි VT කියලා. ඉතින් මං කියනවානේ පුතේ මෙහෙම. එහෙනම් මට කාලය වෙනුවට ආදේශ කරන්න පුළුවන් SB දීම V කියලා. නෑ කාලය ඇහෙන්නේ නෑ. කවුද? කාලයට ආදේශ කරන එක තමයි මෙතන කරන්න හොඳම හේතුව තමයි පුතේ මේකෙදි මම කාලය දන්නවා කාලය දන්නවා කියන්නේ කාලය කීයද කියලා දන්නේ නැහැ අඩුමතරමේ දන්නවා මම මේ කාලේ මේ කාලයට මොකක් කියලාද සමානයි කියලා එතකොට එහෙනම් දැන් මං S වෙනුවට මේ දරුවා කිව්වා වගේ මං ආදේශ කරනවා කවුරු සමානයි කවුරු කියලා ටක් ගාලා S සමානයි VT කියලා ඇහුනේ නැහැ මොකද්ද මම ආදේශ කරේ S සමානයි VT හරි S සමානයි VT හරි එහෙනම් S එක වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් ටගලකෙන් S එක වෙනුවට මම ආදේශ කරනවා S එක වෙනුවට කවුරු වාරයක් කවුරුද V එක වාරයක් T S එක වෙනුවට ආදේශ කරේ V එක වාරයක් T S දෙක වෙනුවට ආදේශ කරනවා V දෙක වාරයක් T නැමෙත S එකට ආදේශ කරේ කවුද V එක වාරයක් T S දෙක වෙනුවට ආදේශ කරනවා V දෙක වාරයක් T කාලයට මං ආදේශ කරනවා 2T V එක වාරයක් T V දෙක වාරයක් T මෙයාට ආදේශ කරනවා 2T එහෙමනම් මෙන්න මේකෙන් T පිටට ගන්නවා මොකද්ද ලැබුණ ප්‍රකාශනය කිය V1 ධන V2 බෙදීම 2 උදාහරණයක් හලෝ මම පළවෙනි පැය භාගය ආවේ කිලෝමීටර් කීයක වේගෙන්ද කෝ අනේ පැයට කිලෝමීටර් 100කින් දෙවෙනි පැය භාගය ආවේ පැයට කිලෝමීටර් 10කින් එහෙනම් 100යි 10යි එකතු කරනවා කීයද 110යි 110 බෙදනවා 2කින් කීයද එතකොට අගේ 55යි 55යි එහෙනම් දරුවනේ පියවර ටික කියන්නේ රේඛාවක සටහන ඇඳා වේග ලකුණු කරා දුරවල් ලකුණු කරා කාලවල් ලකුණු කරා මට ගානේ සමානයි කියලා දීලා තියෙන කවුරු පමණයි කාල පමණයි TT එහෙමනම් දාන්න පුළුවන් කීයයි T කියලා 2T කියලා 2T කියලා ඊට පස්සේ මෙයාට S1 S2 ගත්තාම දැන් මං S එහෙම දන්නේ නැහැ පුතේ ඒ වෙනුවට V එක T කියලා ආදේශ කරා V දෙක T කියලා ආදේශ කරා මෙතනින් අර සුළු කිරීම වලදී පොදු පද පිටට ගන්න පුතේ එහෙම අරගෙන තමයි සුළු කරන්න V එක දන V දෙක කියලා ගන්න පුළා මේක කොටු කරගෙන පාඩම් කරන්න එහෙම එපා පුතේ මේ જાතියෙම ගානක් ආයෙ ඔහොම එන්න chance එක 0.01ක් විතර වගේ තමයි තියෙන්නේ ওই 0.01ක් වෙනුවෙන් සූත්‍රේ පාඩම් කරගන්න ඕනේ ඒ වෙනුවට ක්‍රමේ මතක තියාගන්න සූත්‍රය කොහොමත් කවුරු සමානයි කවුරු බෙදීම කවුරුද කියන්නේ එහෙමනම් සාමාන්‍ය වේගය සමානයි ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය
කවදාරි දවසක කාල දන්නේ නැත්නම් කවුරු දන්නේ නැත්නම්ද පුතේ කාල දන්නේ නැත්නම් කාල වෙනුවට මං ආදේශ කරනවා කවුරු බෙදීම කවුරුයි කියලා එස් බෙදීම v කාලේ වෙනුවට මං ආදේශ කරේ කවුද එස් බෙදීම v එහෙනම් v සමානයි v එක දන v දෙක බෙදීම 2 තේරුණානේ කතාව හරි ඕකේ දාගමුකෝ එහෙමනම් अरे रुपए नोट दिना हरिद यांत्र विद्यावन एबावे सुपिरी खेलते अरे बलमुख बलमुख तम एक गाइद ऐ मम यांत्र विद्याव एम यांत्र विद्याव कील की पट्ट हरियट यांत्र विद्याव बुलवंकर मारे मंद सको यांत्र विद्याव मार कटे इनवा हरिद एम ने यांत्र विद्याव हरियट मेम कर कंसप्ट दागत मार इंट्रेस्ट अरे मार इंट्रेस्ट अरे इसराट करो गिदर की अद्दींडेम पुलवांगेवा इव पुलवन तरह ट्रई करा अरे गिदर की करंड उत्साह करा अरे प्रायोगिक मेहम विन दीवा दर गाण मंगार की गिदरी दंग सिद्धि असुर मम्मी गाण की अरे अन्न ये विधि मनोहरी सांसिध्या के असुर हितांड उत्साह करा अरे लिया कन्न को मेहदी मेहदी मुलिन्म अदाल चलित सटहनक निरूपणे करन्न सटहनक निरूपणे करन्न इन पशुव नोदन्ना पद संदहा अनित्तेवा असुरेन अरे अनित्तेवा असुरेन आदेश किरीम सिदुकरन्न आदेश किरीम सिदुकरन्न अरे मेहदी इस नुदन्ना निसा इस नुदन्ना निसा वी असुरेन वीहाटी असुरेन आदेश किरीम सिदुकराए बीहार टी असुरेन आदेश किरीम सिदुकराए ओके अरे देंगे ना मेगा ना दन्नो को वास्तु आ मे मेहमत करंड बुलवांग ओंडंगे मेगा ना दन्न बुलवा मुलुकाले टी की अलहितु होत एतो उड़ मेकाले काले कोचरे मुलुकाले टी ना मैं टी बेदी में देखाई मैं
ටී බෙදීම දෙකයි. මෙයා ටී බෙදීම දෙකයි, මෙයා ටී බෙදීම දෙකයි කියලා හිතලා හදන්න පුළුවන්. මෙයා ටී බෙදීම දෙකයි, මෙයා ටී බෙදීම දෙකයි. හරි. ඕකේ. දෙවෙනි එක හදන්න බලන්න මෙහෙම වස්තුවක් සමාන කාල තුනක්. සමාන කාල තුනක්. හරි. සමාන කාල තුනක් v1 v2 v3 වේග වලින් ගමන් කරයි. මධ්‍යන වේගයේ සොයන්න. අනේකදරුවේ දාලා තියෙනවා දැනට නම් අනිත් ඔක්කොටම වඩා හිතට වැදුන පාඩමලු. ආයේ පාඩම හිතට වදිනවා අනිවාර්යෙන්. ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක සුපිරියර් ඕ දැනට නෙමෙයි දිගට මෙහෙමයි. මේක නියමයි. මේක අල්ලා ගන්න කට්ටියන්ටයි ෆිසික්ස්ම ගොඩ. හරි. කවදාවත් ළමෙක් එහෙම සාමාන්‍යයෙන් අහලා නැහැ යාන්ත්‍ර විද්‍යාව පුළුවන් ඊට පස්සේ නිකන් තාපය බැරි වුණා. හරි. දෝලන තරංග බැරි වුණා. ධාරා විද්‍යුතය බැරි වුණා. ඉලෙක්ට්‍රොනිකස් බැරි වුණා. හරි. චුම්බක ශේෂ්ත්‍ර බැරි වුණා. එහෙම ළමයි නැහැ. හරි. ඔයා යාන්ත්‍ර විද්‍යාව ගොඩ දානවා කියන්නේ හරි එතනින් එහාට ඔක්කොම පාඩම් ටික අනිවාර්යෙන් ගොඩ යනවාම තමයි. හරි. දැන් බලාගන්න. කෑලි තුනක් තිබ්බා. මොනවයි කෑලි තුනද? අසමාන මොනවද? සමාන මොනවද? සමාන කාල. එහෙනම් මෙයාටි 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 වේගවල v1 v2 v3. මෙයන් කාලවල t t t වේගවල v1 v2 v3. හරි. ගමන් කරන දුරවල. එහෙනම් මං කරන ගමන් කරන දුරවල දා ගන්නවා. කවුරේ කවුරේ කවුරේද? s1 s2 s3. මේ සටහන ඇඳා දුස්සන්. හරි. ඊට පස්සේ මධ්‍යන වේගය කියන්නේ මධ්‍යන වේගයට දැන් මම ආදේශ කරනවා. හරි. ගමන් කළ දුරට මොනවද ගමන් කළ දුරට ආදේශ කරන්නේ? ටකල කියන්නේ s1 දන s2 දන s3. කොහොම ගමන් කරන දුර s1 s2 s3 මුළු කාලය t t t කීයයි t? කොහොම මුළු කාලය t t t 3යි t. ආයෙත් දැන් t දන t දන t දන කීකද දා ඉන්න ඕනේ නැබත් 3යි t නේ. හරි. මොගුල්. හරි. ඔකෝ. හරි. මම කියන්නේ s1 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 එකට ලියා ගන්න පුළුවන් කවුද? v1 වාරයක් t. s1 එකට ලියනවා v1 වාරයක් t. s2 එකට s2 එකට v2 වාරයක් t. ෂෝක් නේද? හරි. s3 එකට v3 වාරයක් t. මෙතෙන්ද මම ලියනවා ඔක්කොම කීයයි t ද? 3යි t. t පිටට ගන්න. t පිටට ගත්තාම v1 දන v2 දන v3 බෙදීම 3යි t. නම් t ට t කැපිලා යනවා. මොකද ලියන ප්‍රකාශන කියන්නේ බ? v1 දන v2 දන v3 බෙදීම 3. තනියෙන් ගත්තා ඇතු උසන්න. හරි. v1 දන v2 දන v3 බෙදීම 3. ඕක තමයි පුතේ. එහෙනම් මධ්‍යන වේගය. මධ්‍යන වේගය v1 දන v2 දන v3 බෙදීම 3. හරි. ඕකේ. टेलीग्राम में हरा पेपर एक दी ये पेपर एक अभी फ्री में डिस्कस करना यूट्यूब हरा अरे यूट्यूब हरा अहमदाम सनुद अट्टीएन अभी सामान्य अट्ठाई हतली स्पहातर वगे वेदी पेपर एक डिस्कस कर बटंग अन्ना विसी विनी गान विसी विनी गान पोड़ी रूपे केंदला वेडे पटांगन अरे आदे यंग एमनां विसी विनी गान अरे बलन दुम्रिया पलमु पैदी हेटक वेगे इंद देवेनी पैय बागे दी हातलियक वेगे इंद गमन कराए सामान्य वेगे देन्नां वेडे හැටයි හතලියයි එකතු කරා සීයයි සීය දෙකෙන් බෙදුවා උත්තරේ පණහයි. කියද උත්තරේ පුතේ? පළවෙනි උත්තරේ. ගත්තාය දුසන්. හරි. එහෙම ගත්තනම් උත්තරේ වැරදි. ඒකයි මං අරක කොටු කරගන්න එපා කිව්වේ. අඩේ ඒක පාවිච්චි කරන්න පුළුවන් මොන කාලයන් චලිත වුණා නම් විතරයිද? සමාන කාලයන් චලිත වුණා නම් විතරයි.
अरे समान कालयान चलित उनानं वितराई मैं गाने कियला दियने समान कालयान ने में बुते मुकद्द गाने कियला दियने मुलिम चलित वेला दियने है मोम मुलिम चलित वेला दियने बैलकनी के कथा करना मुलिम चलित वेला दियने पैय बागे आइने में पैय एकाई मुलिम चलित वेला दियने पैय एकाई ईलंगड़ चलित वेला दियना पैय आ मुलिम पैय एकाई ईलंगड़ पैय बागे आई एनम मेरा समान कालयान निवे समान कालयान निवे बुते में तन दिए ने ऐ मनंग मैं आगे सामान निवे के हो यंदा अरसूत्रे बाविता करंड बे वी एक दाने वी देके बेदी में देख वी एक दाने वी देके दाने वी तुने बेदी में तुने बाविता करंड पुलम मन कालयान की हिला दिबुना नंद समान කාලයන් මේක සමාන කාලයන් නොවන නිසා ඔය විදිහට බෑ එහෙනම් අපි මෙන්න මෙහෙම රූපයක් අඳින්න ඕනේ මේ අහන්න දැන් මේක හද හද ඉන්න එපා මම කියද්දි හොඳට අහගෙන ඉන්න පළවෙනි පැය භාගයේදී ගිහිල්ලා තිනවා 60ක වේගයෙන් හරි 60ක වේගයෙන් පළවෙනි පැයේදී නේ සෝරි පළවෙනි පැයේදී ඊළඟට දෙවෙනි පැය භාගයේදී මේ දෙවෙනි පැය භාගයේදී ආපැනව හරි ඒකෙදී පැය භාගයේදී 40ක වේගයෙන් හරි ගමන් කරනවලු සාමාන්‍ය වේගය ඉතින් පුතේ අර විදියට සූත්‍රයට ආදේශ කර කර ඉන්නේ නැතුව ඕනනම් ඔයාලට මෙහෙම කරන්න පුළුවන් මේ බලන්න පළවෙනි පැයේදී ගමන් කළ දුර කීයද පළවෙනි පැයේදී ගමන් කළ දුර පළවෙනි පැයට මම දානවා S සමානයි VT මේ S සමානයි VT S සමානයි VT පාවිච්චි කරනවා V 60යි T 1යි මේවට ඒකක ආදේශ කරන්න හිම ඕනේ නැහැ එහෙම ඒකක වලට ලකුණු දෙනවා මම හිතන්නේ ආදේශයේදී කෙමිස්ට්‍රි වලදී හරි එහෙනම් ඔන්නේ S එනවා කිලෝමීටර් 60යි දෙවෙනි පැය භාගයට මම ලියනවා S 2 සමානයි කො බලන්න वेगे गन्न पुलुवां पैट किलोमीटर वलिंग कोच्च रही दा हत्त ले आई वेगे पैट किलोमीटर हत्त ले आई काले पै भागे आई किये किये न बेदान हत्त ले है भागे में दुआ किये द किलोमीटर विस्साई हरे देंगो मध्यन वेगे है मोम मध्यन वेगे किये ने गमन कल मुलु दूर बेदी में गतो मुलु काले किये द गमन कल मुलु दूर हैट दान विस असू आई ගතවෙච්ච මුළු කාලය කීයද? පැය 1.5යි. මේක සුළු කරගන්න ලේසි 1.5 කියලා දාන්න නැතුව 2න් 3යි කියලා දැම්මනම්. හරි 2න් 3යි. දැන් මේක තක් දාලා සුළු කරගත්තොත් 60යි 20යි 80යි. හරයක් ඇතුලේ ඉන්න හරයක් ලවයක් වෙනවා. 80 වරක් 2 කීයද? 160යි. 160 බෙදීම තුනයි 160 බෙදීම 3යි නම් අපිට ලියා ගන්න පුළුවන් 53.33 පැයට කිලෝමීටර් කීවෙන උත්තරේද දෙවන උත්තරේ දෙවන උත්තරය ගත්තා ඇතුසන් හරි ඕකේ ගන්නකෝ දෙවෙනි උත්තරය එක්තරා ගමනක් සඳහා යතුරු පැදියකින් පිටත් වන යාළුවන් දෙදෙනෙක් ओंगे गमने पलमु किलोमीटर सीए गमन किरीमडे पैय देख काले गत कराए अरिम सरलाए पलविनी पैय देखट यानवालु किलोमीटर सीए अरे इट पासे गमने इतिरी किलोमीटर असुव गमन किरीमडे इतिरी किलोमीटर असुव गमन किरीमडे अरे गतवेनवालु पैय काले अरे पैय काले गतवेनवालु एक ගමනේ පළමු කිලෝමීටර් 100 ඒ අතුරුපැදියේ සාමාන්‍ය වේගය. හලෝ හලෝ හරි. මේ ගමනේ පළවෙනි කිලෝමීටර් 100 ඒ සාමාන්‍ය වේගය. ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. කීයයි දෙනම් පළවෙනි කොටසේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 50යි. හිතෙන්න ලිය හැකිනේ. දෙවෙනි එක ගමනේ දෙවෙනි කිලෝමීටර් 80 සඳහා එනම් මට ඒකට ලියගේ V2 සමානයි 80 බෙදීම 1යි එහෙනම් ඒකත් ලියා ගන්න පුළුවන් පැයට කිලෝමීටර් 80යි හරි
යන්නවා මදි වගේ දැනිලා ඊළඟ පැයට කිලෝමීටරේ ගිහිල්ලා දෙනවා කිලෝමීටරේ ගිහිල්ලා දෙනවා අර කිලෝමීටරේට මේ මේ කිලෝමීටර 80ක් ගිහිල්ලා දෙනවා පැයකින් හරි ස්පීඩ් එක වැඩි එතකොට අංගෙන සීන් එක ඉන්නේ යා හරි හරි දෙවෙනි 80 සඳහා සාමාන්‍ය වේගය සම්පූර්ණ ගමන සඳහා සාමාන්‍ය වේගය සම්පූර්ණ ගමන සඳහා සාමාන්‍ය වේගය දෙන්නම් වැඩි කියලා 100යි 80යි එකතු කරා 180යි 180 බෙදනවා හරි එහෙම පුතේ 50යි 80යි කියලා එකතු කරලා දෙකෙන් බෙදලා හරියනවද මේක බෑ 50යි 80යි එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ මොන කාලයන් චලිත වුණා නන්ද 50යි 80යි එකතු කරලා දෙකෙන් බෙදන්නේ සමාන කාලයන් මේක සමාන කාලයන්ද වෙනස් කාලයන්ද සමාන කාලයන්ද වෙනස් කාලයන්ද වෙනස් කාලයන් එහෙනම් මෙන්න මේකේ මධ්‍යන වේගය සඳහා ලියා ගන්න පුළුවන් හරි මධ්‍යන වේගය සඳහා ලියා ගන්න පුළුවන් කවුරු බෙදීම කවුරු කියලාද ගමන් කළ මුළු දුර බෙදනවා ගත වෙච්ච මුළු කාලය කීයද පුතේ ගමන් කළ මුළු දුර 100යි 80යි කීයද එමනම් 180 බෙදනවා ගත වෙච්ච මුළු කාලය කවුද ගත වෙච්ච මුළු කාලය 2 1 කීයද 3 එතකොට එනවා උත්තරේ පැයට කිලෝමීටර් 60යි මේ හොඳට මතක තියාගන්න ඇවරේජ් මේ ටර්ම් ටෙස්ට් එකේ ඇවරේජ් එක ආවහම දැන් ඔයාලට මේ 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 මම හැම සබ්ජෙක්ට් එකකටම තියෙන ලකුණු 90ට වඩා අඩුවේ ඇවරේජ් එක 90 ගණක් එන්න පුළුවන් පුළුවන් බෑ අඩුවෙන්ම ලකුණු තියෙන්නේ ලකුණු 85යි හරි අඩුම ලකුණු තියෙන්නේ ලකුණු 85යි එතකොට ඇවරේජ් එක 85ට වඩා අඩු වෙන්න පුළුවන්ද බෑ නේද ඈ අපි හොඳට කතා බහ කරලා එමු අඩුම ලකුණු තියෙන්නේ සෝරි මෙයාට හැම සබ්ජෙක්ට් එකකටම ලකුණු කීයට වඩා වැඩිලුද 85ට වඩා වැඩි හැම සබ්ජෙක්ට් එකකටම 85ට වඩා වැඩි නම් ඇවරේජ් එක 85ට වඩා අඩු වෙන්න පුළුවන්ද බෑ දැන් බලන්න මේ ගමනේ අහන්න මේ ගමනේ අවම වේගය කීයද මේ ගමනේ අවම වේගය 50යි මේ ගමනේ උපරිම වේගය අවම වේගය 50යි උපරිම වේගය 80යි එහෙනම් ඇවරේජ් ස්පීඩ් එක අනිවාර්යෙන් කීයට වඩා වැඩි වෙන්න ඕනද 50ට වඩා වැඩි වෙන්න ඕනේ 80ට වඩා අඩු වෙන්න ඕනේ කීයට වඩාද වැඩි උනේ 50ට වඩා වැඩි උනා 80ට වඩා අඩු උනා තේරුණා නේද පුතේ කතාව ඒක ලියා ගන්න ගමනක මධ්‍යන වේගය ගමනක මධ්‍යන වේගය දී ඇති අවම වේගයට වඩා වැඩි විය යුතු අතර උපරිම වේගයට වඩා අඩු විය යුතුය फन्ने के वेटे करन हरे मैं कहर की बोलते हो सन मैं गोटा स्टिक ओक में हरे ओके मैं के तीन ने दासे वनी गाना अंशुवक चालित ये पालमु आर्दे वीए का वेगे ना इतिरी आर्दे दूरा वी दे का वेगे न सिद्ध कराये अड़े 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 ये गाना बालंडो को मुगा पालमु आर्दे दूरा वीए का वेगे न ईलंगा आर्दे दूरा ඒ කියන්නේ මං අර උදේ ගෙදර ඉඳන් එන සීන් එකේ මෙහෙමයි ඈ මම රමුක්කන ඉඳන් නුවරෙද්දී හිතන්නකො කඩු ගන්නව තමයි පුතේ මැද පොයින්ට් එක හරි එතකොට ගෙදර ඉඳන් කඩු ගන්නවට තියෙන දුරයි කඩු ගන්නව ඉඳන් නුවරට තියෙන දුරයි සමානයි එහෙනම් මම මොකද කරන්නේ කඩු ගන්නවට එනකන් එක වේගකින් එනවා කඩු ගන්නව ඉඳන් නුවරට එනකන් තව වේගකින් එනවා ඉස්සල්ලා මම කැඩුවේ චලිතයේ කාල දෙකක් හලෝ හලෝ මුලින්ම චලිතයේ කැඩුවේ මොනවද එක කාල දෙකක්. නමුත් දැන් මං චලිතය කැඩුවේ කාල දෙකක් නෙමෙයි මොනවා දෙකක්? දුර දෙකක්. කාල දෙකක් නෙමෙයි දුර දෙකක්. සමාන දුරවල් දෙකක් තමයි මම කැඩුවේ. කාල දෙකක් නෙමෙයි මම කැඩුවේ දුරවල් දෙකක්. එහෙමනම් මේ මම මේ රූපේ අඳිනවා අර ඉස්සෙල්ලා වගේමයි v1 v2 ලකුණු කරා මෙතන දුර s කියලා දැම්මා මෙතන දුර s කියලා දැම්ම. දැම්මට ඒකේ අයිතිය තියෙනවා. මොකද ගාණ කියලා දෙනවා පළවෙනි අර්ධය සහ දෙවෙනි අර්ධ දුර කියලා. එහෙනම් මම දැන් චලිතයේ බෙදලා තියෙන කාලය පදනම් කරලා දුර පදනම් කරලා. දුර පදනම් කරලා. මේක මේ විදිහට ලකුණු කරපුවා දුසන්. ආ, ඒක බැයි නම් සිංහල බෑ.
හරි අර්ධ දුර හරි එහෙනම් මේකට ගත දැන් උදාහරණයක් විදිහට හිතහල්ලක පුතේ දැන් මං කඩු ගන්නාවට එන්දිලු දුරෙන් බාගේ එහෙනම් මෙතන තමයි කඩු ගන්නාව මේ ටික ගෙදර ගෙදර කඩු ගන්නාව IMS හරි හරි මේ ටික එනවා පැයට කිලෝමීටර 100කින් විතර මේකනේ පැයට කිලෝමීටර 2කින් විතර ලොට 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 යනවා හරි මට කියන්න මේ ටිකටයි ගතවන කාලය එකමද වෙනස්ද එකම දුර කවුරු වෙනස් වේග වෙනස් වේග වෙනස් නිසා අනිවාර්යෙන් කාල වෙනස් එහෙනම් මම මෙතෙන්ද දානවා T1 මෙතෙන්ද දානවා T2 T1 and T2 හරි දැන් එහෙමනම් මම මෙන්න මේකට ආදේශ කරනවා මධ්‍යන වේග සමානයි කවුරු බෙදීම කවුරුයි කියලා කියන්න බලන්න ගමන් කළ මුළු දුර බෙදනවා ගත වෙච්ච මුළු කාලය කීයද ගමන් කළ මුළු දුර ඇහෙන්න ගමන් කළ මුළු දුර කීයද 2s බෙදනවා ගත වෙච්ච මුළු කාලේ මුළු කාලේ T1 දන T2 හරි දැන් එහෙනම් මට බලන්න මෙතන ලියන්න බලන්න 2s T1 අන්න මංගර ඉස්සලා ලිව්වේ මෙතන T වෙනුවට දැම්මට ආදේශ කරන්න පුළුවන් කවුරු බෙදීම කවුරු කියලා S බෙදීම V T වෙනුවට S බෙදීම V පොඩ්ඩක් ඔන්න ලැටරල් තින්කින් තියෙන්න ඕනේ ඉස්සරලා අපි විස්ථාපන වෙනුවට ආදේශ කරේ දැන් මං ආදේශ කරන්නේ මොන වෙනුවටද කාල වෙනුවට නැවත ඉස්සලා ආදේශ කරේ කවුරු වෙනුවටද විස්ථාපන වෙනුවට දැන් ආදේශ කරන්නේ මොන වෙනුවටද කාල වෙනුවට එහෙනම් කාල වෙනුවට T වෙනුවට ලියා ගන්න පුළුවන් කවුරු බෙදීම කවුරු කියලා S බෙදීම ඇහෙන්නේ T වෙනුවට ආදේශ කරන්න පුළා S බෙදීම V කො කවුරු බෙදීම කවුරු කියලා S බෙදීම V එකයි මෙයාට කාලය වෙනුවට ආදේශ කරන්න පුළා S බෙදීම පුතේ V දෙකයි S බෙදීම V එකයි S බෙදීම V දෙකයි දැන් මේක සුළු කරද්දී මම මොකද කරන්නේ 2s हमारा ये चलो किरी में तो मैं बैरी इश्पीड़ रखा नो हरे मैं मैंने मैं सूत्र में तेरे ने ना कर बोया दुसन हरे में तेरे ने ना ले बोया दुसन आ हरे में तेरे ने ना का आदेश करना के लिए हमारा ये तेरुन ने हरे ये ना गन एक डर पड़ा किधन चिंतने दिए नोने මහින්ද චින්තනයේ වඩා උසස් එකක් තියෙන්න ඕනේ පුතේ ඒකට. හරිද? ආ S එලියට ගන්න ඕනේ. එක යට V එක. එක යට V දෙක. S ටෙස් කැපිලා යනවා. හරි. දැන් ඕන් පොඩක් චුලු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ වගේ දෙන්නෙක් සුළු කරද්දී මොකද්ද අපි කරන්නේ? පොදු හරයක් ගන්නවා. දැන් මෙයාගේ පොදු හරය මේකනේ. එතකොට මෙයාගේ හරේ V එක තියෙද්දි හරේ නැත්තේ V දෙකනේ. මෙහෙම හරි දැන් හරයක් ඇතුලේ තියෙන මෙන්න මෙයා අපි උඩට දා ගන්නවා කො මොකද්ද අපිට ලියා ගන්න පුළුවන් ප්‍රකාශනයේ ටාර්ගල් එක 2යි v1 v2 බෙදීම V දෙක දන V එක. නැමෙත මොකද ලැබෙන උත්තරේ 2යි V එක V දෙක බෙදීම V දෙක දන V එක. හරි V දෙක දන V එක. හරි. ඕකේ. ගත්තා යතුසන් අවසාන උත්තරයට එනකම්. හරි. ඕකේ. යෙදිය හැක්කේ समान दुर्वल चलित वोहत पमनी समान दुर्वल चलित वोहत पमनी समान दुर्वल चलित वोहत पमनी හරි කාර්යයක් A සිට B දක්වා 60 කිලෝමීටර 20ක වේගයෙන්ද B සිට A දක්වා 30ක වේගයෙන්ද A සිට B දක්වා යනවලු 20ක වේගයෙන් B සිට A දක්වා යනවලු 30ක වේගයෙන් ගමනේ සාමාන්‍ය වේගය පුතේ මේක එක්තරා විශේෂ අවස්ථාවක් මොකද A සිට B B සිට A කො
ඒ සිට B සහ B සිට A. ඒ සිට B සහ B සිට A. කෝ අසමාන දුරවල් සමාන දුරවල්. අසමාන දුරවල් සමාන දුරවල් සමාන දුරවල්. එහෙනම් අර කෙලින්ම අර සූත්‍රයෙන් ගන්න පුළුවන් නේද? 2යි V1. කීයද V1? 20යි. V2 30යි. බෙදීම V1 ධන V2. V1 ධන V2. अरे दंगिंग मेकवाला लसन ली है अरे मेतन विश्वतिहायक तो पणहाय पणहा मे बिंदुआ कैपिलयान हितिम कर विश्वतिहायक तो पणहाय इक बिंदुआ मे बिंदुट कैपिलयानवा इट पास इतिरवेन्न आट पहाय इतोट पहा मे आट कैपिल हतराय हतर वरत्न दुलहाय दुलस्वर दिख विषय हतराय उत्तरे वेन्नोने अनिवार्य विसट वडा वेडिया गया तिहट वडा अडुआ गया लबिलतीन उत्तरे विसी हतराय लबिलतीन उत्तरे विसी हतराय हर दे मे सूत्र मंगवाट पाड़ करें एक निशा विभाग के अद्दी मतक ने एक निशा ओया कोहमद मेक हदाण्य मे विधि हट को मेदुर एस नंग आपव मेदुरा एस हरे एम नम्मट के गमन कल मुलुदुर किया एस देखा एस बेदनवा गतवेच्छ मुलुकाले मुलुकाले क्या मुलुकाले किये बेदीम किया एस बेदीम विस्साई एस बेदीम तिहाई अरे मिथन मुलुकाले नवा किये बेदीम किया इधर एस बेदीम विस्साई मुकदर टी समाने एस बेदीम वी ने एस बेदीम विस्साई मिथन नगर नुपलांग एस बेदीम तिहाई हाँ एस वो पीटर टा गान नवा विस्सेंग एक दाने तिहेंग एक विस्सेंग एक दाने तिहेंग एक अरे आ दम बलंडो को में देवरा මේක සුළු කරද්දී පුතේ පොදු හරය අපිට ගන්න පුළුවන් ඕන නම් 60යි කියලා නේ පොදු හරය 60යි පොදු ගුණාකාරය එතකොට මෙතෙන් ගන්න පුළුවන් 3යි මෙතෙන් ගන්න පුළුවන් 60 වෙන්න නම් මෙයව 3න් මෙයව 2කින් ගුණ කරන්න ඕනේ එතකොට දෙවරක් 60 3යි 2යි 5යි 12 2 24යි पैड किलोमीटर विसी हतराय एक तमाय पुते अभी लबिन ने उत्तरे गान बुलां कीवन उत्तरे देवन उत्तरे में पड़ा कहाँ गान मैं आगे गाने हानो मध्यन प्रवेगे की ये देखिए ला हम ओम हने 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 गाने में कदा हने मध्यन प्रवेगे किये तो मध्यन प्रवेगे मध्यन प्रवेगे आप आउ नेवत हम ओम मने लक्ष्य रे में भी ला ආරම්භක ලක්ෂයට ඇවිල්ලා එහෙනම් නැවත ආරම්භක ලක්ෂයට ඇවිල්ලා නම් මධ්‍යන ප්‍රවේගය කීයද පටන් ගත්ත තැනටම නැවත ඇවිල්ලා එහෙනම් මධ්‍යන ප්‍රවේගය මෙයාගේ බිඳුවයි හරි දා ගන්න මධ්‍යන ප්‍රවේගය බිඳුවයි මධ්‍යන ප්‍රවේගය බිඳුවයි මොකද ප්‍රවේගය කියන්නේ එතන දෛශිකයක් මැදෙන ප්‍රවේගය බිඳුවයි එක දෛශිකයක්. හරි මේක 24 ඒකකේ දාගන්න. පස්සේ පුතේ ත්වරණය ගැන කතා කරනවා. හරි ඊළඟ සතියේ මන්දණය ගැන කතා කරනවා. ඔන්නෝවා තමයි ඊළඟ සතියේ අපි කතා බහ කරන්නේ. හරි